එමනම් මේ ප්‍රසන්ටේෂන් මෝඩ් එකේදී යම් කිසි වෙලාවක ස්ලයිඩ්ස් මාරුවීමක් නොවුනොත් ඔගොල්ලු මට මේ වොයිස් එක ඔන් කරලා මයිකෙක ඔන් කරලා කතා කරන්න. එතකොට අපිට මේ වෙලාවෙ මේක විසඳ ගන්න පුළුවන්. සමහරක් කර මම ප්‍රසන්ටේෂන් මෝඩ් එකට ගියාම මට ඔයගලගේ චැට් එක පේන්නේ නැහැ. ඒ නිසා මැදදී යමක් කියන්න ඕන නම් ඔයගොල්ලෝ කතා කරලා මට කියන්න. රයිට්. ඕකේ. එහෙමනම් අපි දැන් මේ මූල්‍ය පද්ධතියේ සංරචක පිළිබඳව දිගින් දිගට කතා කරගෙන ආවා. අපි සමීක්ෂණයේ සිදු කරගමින් එන ගමන් අපි නැවතුණා මූල්‍ය වෙළඳපොළ ළඟ. එතකොට මූල්‍ය වෙළඳපොළ යටතේ අපි ප්‍රධාන මූල්‍ය වෙළඳපොළ වල හඳුනා ගන්නවා. එතකොට අපි මූල්‍ය වෙළඳපොළ පිළිබඳව හැඳින්වීම ගිහිල්ලා මුදල් වෙළඳපොළ ගැන කතා කරලා රාජ්‍ය සුරැකීම්පත් වෙළඳපොළ ඊළඟට විදේශ විනිමය වෙළඳපොළ ඊළඟට කොටස් වෙළඳපොළ ඒ වගේම ව්‍යුත්පන්න වෙළඳපොළ ව්‍යවගත මූල්‍ය වෙළඳපොළ යනාදී වෙළඳපොළ වල පිළිබඳව අපි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා ඉදිරි කාලය තුල. එතකොට අපි අද කතා අපි අද ගිය සතියේ අපි පාඩමේ යම් කිසි කොටසක් අපි ප්‍රවේශ වුණා. නමුත් අද මුල සිට මේ පාඩම අපි පටන් ගන්නවා. ඒක ඔයගොල්ලන් හැමෝටම එක තැනකට එන්න පුළුවන්. රයිට්. එතකොට අද පාඩම මූල්‍ය වෙළඳපොළ. මූල්‍ය වෙළඳපොළ කියන එක අපි දන්නවා ඕනෑම අවස්ථාවක වෙළඳපොළක් කියලා කියන්නේ යමක් විකිණීම හා මිලදී ගැනීම හා සඳහා සැකසෙන්නා වූ ක්‍රමවේදයක්. එහෙම නැත්නම් ප්ලේස් එකක් කියලා අපි කියනවා. රයිට්. ඒ වගේම අපි කියන සමහරක් වෙලාවට ප්ලේස් වයාද බය ඇන් සෙලමි එනා එහෙම නැත්නම් විකුණන්නා සහ මිලදී ගන්නා හමුවන ස්ථානය කියලා. හොඳයි. එහෙමනම් මේ මූල්‍ය වෙළඳපොළ ගැන අපි කතා කරමින් හිටියේ. ඒකෝර මේ මූල්‍ය වෙළඳපොළ කියලා කියන්නේ අපි කියනවා buyers and sellers meet. එහෙම නැත්නම් විකිණීම සඳහා සහ මිලදී ගැනීම සඳහා අවශ්‍ය වන පුද්ගලයෝ එන තැන. ඒකෝර යම් කිසි දෙයක් මේ ආකාරයට හුවමාරු කර ගැනීමට වෙළඳපොළක් ඉඩ ප්‍රස්තාව සරසනවා. එහෙමනම් අපි දන්නවා විවිධ වෙළඳපොළවල විවිධ දේවල් හුවමාරු වෙනවා. එතකොට පොල් වෙළඳපොළක පොල් හුවමාරු වෙනවා. මාළු වෙළඳපොළක මාළු හුවමාරු වෙනවා. එළවලු වෙළඳපොළක එළවලු හුවමාරු වෙනවා. එහෙනම් මේ මූල්‍ය වෙළඳපොළේ හුවමාරු වෙන්නේ මොනවද? රයිට්. මූල්‍ය වෙළඳපොළේ හුවමාරු වෙන්නේ මොනවද? මූල්‍ය වෙළඳපොළ තියෙන්නේ කුමක් අරබයාද? රයිට්. මූල්‍ය වෙළඳපොළ මතක තියාගන්න තියෙන්නේ අරමුදල් වෙළඳාම සඳහා. අරමුදල් හුවමාරුව සඳහා. රයිට්. එතකොට මේ මූල්‍ය වෙළඳපොළට එනවා හිඟ ඒකක. මේ හිඟ ඒකක නිකුත් කරනවා මූල්‍ය ආයෝජන උපකරණ. මූල්‍ය ආයෝජන උපකරණ. එතකොට මොනවාද මේ මූල්‍ය ආයෝජන උපකරණ? උදාහරණයක් ඇරෙට කොටස්, ණයකර, බැඳුම් කර, රයිට්. ඊළඟට ට්‍රෙෂරි බිල්ස්, රයිට්. මේවා සියල්ලම මූල්‍ය ආයෝජන උපකරණ නේ. මේවා සියල්ලම මූල්‍ය ආයෝජන උපකරණ රයිට්. එතකොට මේ මූල්‍ය ආයෝජන උපකරණ නිකුත් කරනවා හිඟ ඒකක මේ මාකට් එකට. එතකොට මේවා සඳහා අතිරික්ත ඒකක ඇවිල්ලා අරමුදල් යෙදවීම සිදු කරනවා. එතකොට ඊතුරු අරමුදල් මේ ආයෝජන උපකරණ මිලට ගැනීම සඳහා යොමු කිරීම සිදු කරනවා. එතකොට මේ මූල්‍ය ආයෝජන උපකරණ හරහා තමයි මේ ඊතුරු අරමුදල් අතිරික්ත ඒකක වල ඉඳලා හිඟ ඒකක වලට ගලා යාම සිදු වෙන්නේ. උදාහරණයක් ඇටියට හිඟ ඒකකයේ ඇවිල්ලා අපි හිඟ ඒකකයේ නිකුත් කරනවා කොටස්. රයිට්. කොටස් කියන්නේ මූල්‍ය ආයෝජන උපකරණයක්. දැන් මේක හිඟ ඒකකයේ නිකුත් කරා. නිකුත් කරාම ඒ කොටස් වලට ආයෝජනය කරනවා මුදල්. කවුද ආයෝජනය කරන්නේ? අතිරික්ත ඒකක. එක්සස් යුනිට්. හරි. අතිරික්ත ඒකක. එතකොට මේ කොටස් කියන මූල්‍යවත්කම අතිරික්ත ඒකකයට යනවා. ඉතුරුම් අරමුදල් හිඟ ඒකකයට යනවා. එතකොට මෙතනදි සිද්ධ වෙන්නේ මේ ඉතුරුම් අරමුදල් වෙළඳාම මේ ඉතුරු අරමුදල් වෙළඳාම් කිරීම සඳහා මූල්‍ය ආයෝජන උපකරණ මත මූල්‍ය උපකරණ පහසුකම් සැපයීම සිදු කරනවා. එතකොට මේ අරමුදල් හුවමාරුව සිදු වෙන්නේ මූල්‍ය උපකරණ වෙළඳාම මගින්. මූල්‍ය උපකරණ වෙළඳාම මගින්. එතකොට කොටස් වෙළඳපොළ තුල කොටස් කියන මූල්‍ය උපකරණය වෙළඳාම් වෙනවා. ඒ හරහා අරමුදල් හුවමාරුව සිදු වෙනවා. ඊළඟට ණයකර වෙළඳපොළ තුල ණයකර හුවමාරුව සිදු වෙනවා. ඒ හරහා ඉතුරු අරමුදල් හුවමාරුව සිදු වෙනවා. ණයකර වෙළඳාම හරහා
ඉතුරු මරමුදල් හුවමාරු සිදුවෙනවා. මේ ආකාරයට ඉතුරු මරමුදල් වෙළඳාම සඳහා මූල්‍ය ආයෝජන උපකරණ නිකුත් කරමින් සහායවා මිලදී ගනිමින් හුවමාරු කර ගනිමින් අරමුදල් හුවමාරුව සඳහා පවතිනා වූ ක්‍රමවේදයක් ලෙස අපිට මූල්‍ය වෙළඳපොළ හඳුනා ගන්නට පුළුවන්. එතකොට මේ මූල්‍ය වෙළඳපොළේ සැපයුම ඇති කරන්නේ හිඟේ එකක විසි. එතකොට මොනවාද මේගොල්ල සපයන්නේ? සපයනවා විවිධ මූල්‍ය උපකරණ, right? එතකොට ඩිබෙන්චර්ස්, ණයකර, ෂෙයාර්ස්, කොටස්, ට්‍රෙෂරි බිල්ස්, right? ඊළඟට බොන්ඩ්ස්. මේ අනාදී වශයෙන් මේගොල්ල විවිධ මූල්‍ය ආයෝජන උපකරණ සපයමින් මේ මූල්‍ය වෙළඳපොළ තුල සැපයුම ඇති කරනවා. එතකොට මේ විවිධ සපයන විවිධ මූල්‍ය ආයෝජන උපකරණ සඳහා ඉල්ලුම ඇති කරනවා මුදල් ආයෝජනය කරමින් අතිරික්ත ඒකක 20. අතිරික්ත ඒකක 20. එතකොට මේ ඉල්ලුම හා සැපයුම මත පදනම් වෙලා මේ මූල්‍ය ආයෝජන උපකරණවල මිල තීරණය වීම සිදු වෙනවා. මිල තීරණය වීම සිදු වෙනවා. right? එතකොට එහෙමනම් අපි දැක්කා කොහොමද මේ මූල්‍ය වෙළඳපොළක් තුල ඉල්ලුම සහ සැපයුම ඇතිවන්නේ කියලා. එතකොට මේ මූල්‍ය වෙළඳපොළක් තුල ප්‍රධාන වශයෙන් කාරණා දෙකක් සිදු වෙනවා. එක තමයි මූල්‍ය උපකරණ නිකුතුව, දෙක ඉතුරුම් අරමුදල් වෙළඳාම, right? ඒතර පළවෙනි එක මූල්‍ය උපකරණ නිකුතුව අපි දැන් දන්නවා කවුද නිකුත් කරන්නේ. හිඟේ ඒකක විසින් විවිධ මූල්‍ය උපකරණ නිකුත් කරනවා මුදල් ලබා ගැනීමේ පරමාර්ථයෙන්, right? ඊළඟට දෙවෙනි එක තමයි ඉතුරුම් අරමුදල් වෙළඳාම. කොහොමද වෙළඳාම සිදු වෙන්නේ? මේ උපකරණ මිලදී ගැනීම තුල, right? මුදලට උපකරණ මිලදී ගැනීම තුල. දැන් අපි උදාහරණයක් අරගෙන බලමු. ඒතර අපි දන්නවා අපි ගාව ඉන්න හිඟේ ඒකකයක් ඩෙෆිසිට් යුනිට් කියන එක මේ පස්සේ ජොයින් වුණ කෙනෙක් අපේ අහනවා ලෙසන් එක කොහෙද කියලා. මේ මේ ලෙසන් එක තාම ඔයගලන්ට අප්ලෝඩ් වෙලා නැහැ. අද දවස් ඇතුළත අප්ලෝඩ් වීම සිදු වෙයි, right? එතකොට මේක දැනට මේ session එක හොඳින් බලා ගන්න, හොඳින් නැහුම්කම් දෙන්න. ඒක ඔයගලන්ට මේක හොඳින් පැහැදිලි වෙයි කියලා මම හිතනවා, right? Right, okay. එතකොට deficit unit එකක් සහ excess unit එකක් මේ market එකට එනවා. එතකොට මේ market එකේ හිඟේ ඒකකේ, එහෙම නැත්නම් deficit unit එක අපි උදාහරණයක් හැටියට ගත්තොත් නිකුත් කරනවා කියලා හිතමු shares. දැන් මේ මොකද කරලා තියෙන්නේ? මූල්‍ය උපකරණයක් නිකුත් කිරීම තමයි මෙයා සිදු කරන්නේ, right? එතකොට හිඟේ ඒකකේ ඇවිල්ලා shares නිකුත් කරනවා. එතකොට අපි දන්නවා සමාගම් තමන්ගේ සමාගමේ ව්‍යාප්තිය සඳහා, සමාගමේ දියුණුව සඳහා, නැත්නම් සමාගමේ වැඩ කටයුතු කර ගැනීමට ප්‍රාග්ධනය අවශ්‍ය වෙනකොට මේ ආකාරයට ෂෙයාර්ස් නිකුත් කරන්න පුළුවන් තමන්ට අවශ්‍ය අරමුදල් සපයා ගැනීමේ අරමුණ. එතකොට ෂෙයාර්ස් කියන්නේ මොකද්ද? මේක අපි මුල්ම අවස්ථාවේ පාඩම් වල ඉගෙන ගත්තා. මේ මූල්‍ය උපකරණයක් කියලා කියන්නේ මූල්‍ය වත්කම. මේ එනකොට මූල්‍ය වත්කම. right මූල්‍ය වත්කම මොනවද කියන එක මම මෙතන පැහැදිලි කරන්නේ. අපි පළවෙනි පාඩම් වල ඒක පැහැදිලි කරා, right? එතකොට මූල්‍ය වත්කමක් හැටියට ඔන්න කොටස් නිකුත් කරනවා. මේ නිකුත් කරන්න ආව කොටස් මේගොල්ලෝ ඒ අතිරික්ත ඒකක වෙත විකුණනවා. කොහෙද විකුණන්නේ? කොටස් වෙළඳපළේ. කොටස් වෙළඳපළ කියන්නේ මොකද්ද? මූල්‍ය වෙළඳපළ, right? ඔන්න මූල්‍ය වෙළඳපළේ මේ කොටස් වෙළඳාම සිදු කරනවා. අතිරික්ත ඒකක වලට මේ කොටස් නිකුත් කිරීම, වෙළඳාම් කිරීම සිදු කරනවා. එතකොට අතිරික්ත ඒකක මොකද කරන්නේ? මුදල් දීලා මේ කොටස් මිලට ගන්නවා. දැන් මේ ගණදුනුව සිදු වහාම කොටස් වෙළඳපළ තුල මොකද වෙන්නේ? හිඟේ ඒකකයට මුදල් ලැබෙනවා. මොකද අතිරික්ත ඒකකයේ මුදල් දීලා කොටස් මිලට ගත්තා. එන හිඟේ ඒකකයට මුදල් ලැබෙනවා. මේ උදාහරණය හරියට සමාගමට තමන්ට අවශ්‍ය ප්‍රාග්ධනීය මුදල් ලැබෙනවා. අතිරික්ත ඒකකයට මූල්‍යවත්කමක් ලැබෙනවා. මොකද්ද මෙතනදී ලැබුණු මූල්‍යවත්කම? කොටස්. right කොටස්. එහෙනම් ඔන්න කොටස් කියන මූල්‍යවත්කම ලැබෙනවා. දැන් මෙන්න ගණඳුන වුණා. කොටස් වෙළඳපොළ තුල ගණඳුන වුණා. මූල්‍ය උපකරණයේ හුවමාරු වුණා. අතිරික්ත ඒකකයට මූල්‍යවත්කමක් ලැබුණා. හිඟේ ඒකකයට මුදල් අරමුදල් ලැබුණා. right? එතකොට අපි දන්නවා මේ වත්කම් දරන්නෙකුට අනිවාර්යයෙන්ම ඒ සඳහා රිටර්න් එකක් තිබිය යුතුයි. එතකොට මොකද්ද මේ රිටර්න් එක? හිඟේ ඒකකය කලින් කාලට මවුන්ට ඩිවිඩන්ස් බෙදා දීම සිදු කරනවා. right? එතකොට මේ මේ වත්කම දරන්නාට මේ ආකාරයෙන් යම්කිසි ප්‍රතිලාභ ලැබීමක් සිදු වෙනවා ඒ වත්කම් මිලදී ගැනීම වෙනුවෙන්. right? එහෙමනම් දැන් අපිට පැහැදිලිව පෙවුණා කොහොමද මේ මූල්‍ය වෙළඳපොළක් තුල ගණදුනු සිදු වෙන්නේ? මොකද්ද මේ මූල්‍ය උපකරණ නිකුතුව කියන්නේ? අරමුදල් හුවමාරුව කියන්නේ මොකක්ද? කොහොමද මේ මූල්‍ය වෙළඳකම වෙළඳපොළ තුල මේ අරමුදල් හුවමාරුව සිදු වෙන්නේ කියලා. එහෙමනම් මේ උදාහරණයත් එක්ක අපි බැලුවොත් එහෙම මූල්‍ය වෙළඳපොළක මොකද්ද වෙළඳ ආයතමය? මොකද්ද ඉල්ලුම සැපයුම? මොකද්ද වෙළඳ ආයතමේ මිල කියලා අපිට කියන්න පුළුවන්.
වෙළඳ අයිතමය හැටියට ගැන වෙළදාම් වෙන දේ හැටියට අපිට පේන්ඩ තියෙන්නේ මොකක්ද පේන්ඩ තියෙන්නේ අරමුදල් වෙළදාම් සඳහා ගණඳනු කරන යම් මූල්‍ය ආයෝජන උපකරණය එමනත්තම් අපි දන්න මූල්‍ය උපකරණය කොටස් ණය කර බැඳුම් කර මෙයාකාර යම් මූල්‍ය උපකරණ තමයි අපිට මේ මාකට් එකේ පේන්ඩ තියෙන්නේ පේන්ඩ තියෙන්නේ හරි එතකොට ඒ අනුව අපිට මේ මාකට් එක කියන්න පුළුවන් කොටස් තියෙන්නේ කොටස් වෙළඳපොලේ ණය කර තියෙන්නේ ණය කර වෙළඳපොලේ හරි කියලා කියන්න පුළුවන් එතකොට මොකද ඉල්ලුම කියන්නේ මාකට් එකේ ඉල්ලුම කියන්නේ අරමුදල් සපයමින් මේ මූල්‍ය උපකරණ මිලදී ගැනීමට ඉදිරිපත් වීම එතකොට කවුද ඉල්ලුම ඇති කරන්නේ අතිරික්ත ඒකක තමයි මේ ඉල්ලුම ඇති කරන්නේ අතිරික්ත ඒකක ඉල්ලුම ඇති කරනවා right එහෙනම් මොකද සැපයුම සැපයුම කියන්නේ අරමුදල් අවශ්‍ය හිඟේ ඒකක තමන්ට අරමුදල් සපයා ගැනීමට මූල්‍ය ආයෝජන නිකුත් කිරීම තමයි සැපයුම කියන්නේ එතකොට මේ මූල්‍ය උපකරණ වෙළඳපොළට එනවා නම් ඒකට අපි කියනවා සැපයුම right તો කවුද මේවා නිකුත් කරන්නේ කවුද මේ සැපයුම ඇති කරන්නේ අරමුදල් හිඟේ ඒකක right එතකොට මොකද මිල කියන්නේ මිල කියලා කියන්නේ මූල්‍ය ආයෝජන උපකරණවල වෙළඳ මිල. සාමාන්‍යයෙන් මේක තීරණය වෙන්නේ ඉල්ලුමහ සැපයුම මත. අපි මේවා හඳුනා ගන්න පුළුවන් පොලි අනුපාතය, ඵලදා අනුපාතය, වෙළඳපොළ විල මාකට් ප්‍රයිස් යන আদি වශයෙන්. right? එහෙනම් ඔන්න දැන් ඔබට සරලව මේ පිළිබඳව අවබෝධය ලැබෙනවා. right. දැන් ඇයි මූල්‍ය වෙළඳපොළ වැදගත් වෙන්නේ? මොකද්ද මේ මූල්‍ය වෙළඳපොළ දෙකක තියෙන ප්‍රධාන කාර්යය? තන පළවෙනි එක ඇරිට අපිට කතා කරන්න පුළුවන් මූල්‍ය වෙළඳපොළක් සාමාන්‍යයෙන් ආර්ථිකයේ කාර්යක්ෂමතාවය වැඩි කිරීමට අනිවාර්යයෙන්ම දායක වෙනවා කියලා. ඇයි එහෙම අපි කියන්නේ? අපි දන්නවා මේ ප්‍රාග්ධනය බෙදී යාම වඩා කාර්යක්ෂම ලෙස සිදු කරන්නේ මූල මේ මූල්‍ය වෙළඳපොළවල් හරහා. මේක අපි පළවෙනි පාඩම් වලම ඉගෙන ගත්තා. ඒතර අපි දන්නවා අතිරික්ත ඒකකවල තිබෙනා වූ අතිරික්ත අරමුදල් මේ මූල්‍ය වෙළඳපොළවල් හරහා හිඟ ඒකක වෙත ගලා යාමට ඉඩපස්තාව සලසනවා ඔවුන්ගේ ආයෝජන සහ පරිභෝජන අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහා right එතකොට නිෂ්පාදනය සඳහා අවශ්‍ය වන ප්‍රාග්ධනය අතිරික්ත ඒකකවල සිට ඒ අදාළ හිඟ අවශ්‍ය ඒකක වෙතට ගලාගෙන යාමත් මේ මූල්‍ය වෙළඳපොළ හරහා කාර්යක්ෂමව සිදු වෙනවා එතකොට මූල්‍ය වෙළඳපොළේ කාර්යක්ෂමතාවයේ ඉහළ යනවා නම් එයින් අපිට පැහැදිලි වෙන දේ තමයි මේ අරමුදල් ගලා යාමේ කාර්යක්ෂමතාවය ඉහළ යනවා. එහෙමනම් මූර්තාර්ථිකේ නිෂ්පාදනය සඳහා අවශ්‍ය ප්‍රාග්ධනය වඩා කාර්යක්ෂම බෙදී යාමට එය හේතු වෙනවා. එතකොට මූල්‍ය වෙළඳපොළ පළවෙනිම අපිට කියන්න පුළුවන් ආර්ථිකයේ තුල ආර්ථිකයේ කාර්යක්ෂමතාවය වැඩි කිරීම සඳහා බලපානවා දෙවෙනි එක අපිට කියන්නට පුළුවන් මේ මූල්‍ය වෙළඳපොළක් තුල තමයි මිල අනාවරණය වීම සිදු වෙන්නේ මිල අනාවරණය. එහෙමත් නැත්නම් මිල තීරණය වීම සිදු වෙන්නේ මූල්‍ය වෙළඳපොළක් තුල. කොහොමද අපි එහෙම කියන්නේ? අපි අපි දන්න ඕනම මූල්‍ය උපකරණයක් වේවා ඕනම භාණ්ඩයක් හෝ මිලට ගැනීමට අපි එහි මිල දැනගත යුතුයි. ඒකෝ කොහොමද අපි මේ භාණ්ඩයක මිල ඉතා පහසුවෙන් හොයාගන්නේ? අපි ඒ සඳහා ඒ අදාළ මූල්‍ය වෙළඳපොළට ගියාම අපිට ඒ තොරතුරු ලැබෙනවා. එතකොට කොටස් මිලට ගැනීමට අවශ්‍ය කෙනෙකුට කොටස් වෙළඳපොළට ගියාම ඉල්ලුමහ සැපයම මත තීරණය වෙච්ච මිල ඔහුට බලා ගන්නට පුළුවන්. ඒ අනුව ඒ මිලට ඔහුට පහසුවෙන් කොටස් මිල දී ගැනීමට හැකියාව ලැබෙනවා. right? එතකොට මේ ආකාරයට මේ කොටස් මේ ආකාරයට මූල්‍ය වෙළඳපළක් තුල ඒ මූල්‍ය වෙළඳපළේ වෙළඳාම් වන මූල්‍ය උපකරණ සඳහා තිබෙන්නා වූ මිල අනාවරණය වීම එහෙමත් නැත්නම් මිල දැක්වීම පහසුවෙන් සොයා ගැනීමට හැකිවීම ඩක්ටරට ලැබෙනවා. ඒ වගේම මූල්‍ය වෙළඳපොළක් අරමුදල් හුවමාරු සඳහා පහසුකම් සපයනවා. right? අරමුදල් හුවමාරු සඳහා පහසුකම් සපයනවා. දැන් අපි ඒක දැක්ක කලින් උදාහරණේ කොහොමද මේ අරමුදල් අතිරික්ත ඒකකවල ඉඳලා හිඟ ඒකකවලට මූල්‍ය උපකරණ වෙළඳාම හරහා ගමන් කිරීමට පහසුකම් සැලසුවේ කියලා මූල්‍ය වෙළඳපොළ. එතකොට අපි දන්නවා කොටස් වෙළඳපොළට ගියොත් කොටස් කියන මූල්‍ය උපකරණය වෙළඳාම් කිරීම හරහා අතිරික්ත ඒකකවල සිට හිඟ ඒකකවලට අරමුදල් ගලා යාම සඳහා පහසුකම් සපයනවා. ඒ වගේම මේ මූල්‍ය වෙළඳපොළ ඊ අදාළ මූල්‍ය උපකරණේ නැත්නම් මූල්‍ය වෙළඳපොළේ වෙළඳාම් වන මූල්‍ය උපකරණ සම්බන්ධයෙන් සහ ඒවාට බලපාන්නා වූ අනිකුත් කාරණා සම්බන්ධයෙන් තොරතුරු රැස් කිරීම සහ බෙදා හැරීම සිදු කරනවා. උදාහරණයක් ලෙස ඔයාට කොටස් ගැන තොරතුරු අවශ්‍ය නම්
ඔයාට පුළුවන් කොටස් වෙළඳපළට යන්න කොටස් වෙළඳපළට ගියාම ඔබට ඒ කොටස් සම්බන්ධයෙන් සියලු තොරතුරු කොටස් වලට බලපාන්නා වූ අනිකුත් ආර්ථික කරුණු ජනාදී වශයෙන් මේ මූල්‍ය වෙළඳපළ තුල ඒ අදාළ මූල්‍ය උපකරණයේ සහ Tamanට වෙළඳාම් කිරීමට අවශ්‍ය වන්නා වූ තොරතුරු සියල්ල පහසුවෙන් ලබා ගැනීමට අවස්ථාවක් සැලසෙනවා. එතකොට මූල්‍ය වෙළඳපළක් තිබීම තුළ ඔබට තොරතුරු පහසුවෙන් රැස්කර තිබෙනා වූ තොරතුරු පහසුවෙන් සොයා ගැනීමට හැකියාව ලැබෙනවා. right? එතකොට තවත් කාර්යයක් තමයි තොරතුරු රැස් කිරීම සහ තොරතුරු බෙදා හැරීම. ඒ වගේම ද්‍රවශීලතාවය සපයනවා. right? එතකොට තමන්ට අවශ්‍ය නම් අරමුදල් මේ මූල්‍ය වෙළඳපළ වලට ගිහිල්ලා ඒ අරමුදල් ලබා ගැනීමේ හැකියාව පවතිනවා. අවශ්‍යතාවය තියෙන අයට. ඒ වගේම මතක තියාගන්න තවත් දුරටත් අපිට කියන්න පුළුවන් මේ මූල්‍ය වත්කම් සඳහා දෝෂීතාවයක් සැපයි. උදාහරණයක් ඇටියට ඔබට නායකරයක් තියෙනවා. අපි හිතමු අවුරුදු 5ක නායකරයක්. දැන් ඔබට හදිසි මුදල් අවශ්‍ය වෙනවා. ඔබ මොකද කරන්නේ? ඔබ වෙළඳපළට ගිහිල්ලා ඒ නායකරය ද්විතීක වෙළඳපළේ විකුණනවා. right? ඔබට බොන්ඩ් එකක් තියෙනවා. ඔබට පුළුවන් බොන්ඩ් මාකට් එකට ගිහලා ද්විතීක වෙළඳපළේ විකුණලා අවශ්‍ය මුදල් ලබා ගන්න. ඔබට ෂෙයාර්ස් තියෙනවා. එතකොට මේ ෂෙයාර් එකට ඔබට ඩිවිඩන්ඩ් නැතුව Tamanta කැපිටල් එක ඕනේ නම් ඕ Tamanta මුදල් අවශ්‍ය නම් මේ මූල්‍යවත්කම අරන් ගිහිල්ලා වෙළඳපළේ ද්විතීක වෙළඳපළේ විකුණලා කොටස් වෙළඳපළේ උදාහරණයක් ලෙස විකුණලා ඔබට පුළුවන් අවශ්‍ය මුදල් රැස් කරගන්න. එහෙමනම් මේ මූල්‍යවත්කම් සඳහා ද්‍රවශීලතාවය එහෙම නැත්නම් විකුණා ගැනීමට වෙළඳාම් කිරීමට අවස්ථාව සැලසීමත් මේ මූල්‍ය වෙළඳපළ තුල සිදු වෙනවා. ඒ වගේම මූල්‍ය වෙළඳපොළ ඔබට මේ මූල්‍යවත්කම් මිලදී ගැනීම සහ විකිණීම සඳහා වැය වෙන ගනුදෙනු පිරිවැය අවම කිරීමට කටයුතු කරනවා. ඒ වගේම මේ මූල්‍යවත්කම් වෙළඳාම් සඳහා යන පිරිවැය අවම කරන්නට ඕන් කටයුතු කරනවා. ඒතර කාලය මුදල් ඉතිරි කිරීම සිදු වෙනවා මේ මූල්‍ය වෙළඳපොළවල් හරහා. උදාහරණයක් ඇරෙයි අපි ගමු ඔබට සෙවීමේ වියදම. මොකද සෙවීමේ වියදම අපි කියන සර්ච් කෝස්ට්. මොකද සර්ච් කෝස්ට්? දැන් ඔබට ඕනේ ඔබ ගාව ෂෙයාර්ස් තියෙනවා. ඔබට මේ ෂෙයාර්ස් විකුණන්න ඕනේ. දැන් මේ ෂෙයාර්ස් විකුණන්න ඔබට මේ ෂෙයාර්ස් ගන්න කැමති කෙනෙක් හොයාගන්න ඕනේ. දැන් ඔබ හිතන්න ඔබට ෂෙයාර් මාකට් එක නැහැයි කියලා. දැන් කොහොමද ඔබ මේක හොයන්නේ? ඔබ හැමෝගෙම අහා යන්න ඕනේ මගේ ගාව ෂෙයාර්ස් වගේක් තියෙනවා ඔයගොල්ලෝ ගන්න කැමතිද? එහෙම නැත්නම් පත්තරේ ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දාන්න. නේද? ඉතින් මේක හරි වියදම්කාරී කාලය වැය වෙන වැඩක්. දැන් එහෙම ඕනේ නැහැනේ ඔබට. දැන් ඔබට පුළුවන් කෙලිම මේ ෂෙයාර්ස් ටික අරගෙන ෂෙයාර් මාකට් එකට. එතකොට ෂෙයාර් මාකට් එකේ ඉන්නවා බයර්ස් ඇන් සෙල්ලර්ස් නේ. එතකොට මේ ෂෙයාර්ස් ගන්න කැමති අය ඔයාලට මාකට් එකේ බලා ගන්න පුළුවන්. බලා ගන්න පුළුවන්. ඒ අනුව මාකට් එකට ගිහිල්ලා තමන්ගේ ෂෙයාර්ස් ටික පහසුවෙන් විකුණා ගන්නට පුළුවන්. ඉතින් එහෙමනම් තමන්ගේ තිබෙන්නා වූ මූල්‍යවත්කම් විකිණීමට අවශ්‍ය කෙනෙකුට ඒ මූල්‍යවත්කම් විකුණා දැමීමට මිලදී ගැනීමට කැමති කෙනෙක් සොයා ගැනීම ඉතා පහසුයි. ඊළඟට තමයි ইনফরমේෂන් කෝස්ට්. ඔබට මේ ඔබගේ මූල්‍යවත්කම් පිළිබඳ තොරතුරු බලා ගන්න ඕනේ නම් දැන් ඔබ මූල්‍ය වෙළඳපළක් නැත්නම් ඔබට තනියම මේ තොරතුරු හොයන්න වෙනවා. ඔබ විතරක් නෙමෙයි ඒ ආයෝජකයෝ සියල්ලන්ටම තනි තනිව තොරතුරු හොයා ගැනීමට සිද්ධ වෙනවා. ඒ සඳහා ඔවුන්ට රිසර්ච් කරන්න වෙනවා, කාලය ශ්‍රමය වැය කරන්න වෙනවා. නමුත් මූල්‍ය වෙළඳපළක් ගත්තොත් මූල්‍ය වෙළඳපළේ මේ තොරතුරු ඒක රාශී කරලා පවතිනවා. ඔබට පුළුවන් ඉතා පහසුවෙන් මූල්‍ය වෙළඳපළට ගිහිල්ලා මේ තොරතුරු ලබා ගැනීමට තමන්ගේ මූල්‍යවත්කම් සම්බන්ධයෙන්. එහෙනම් ඔබට ইনফরমේෂන් කෝස්ට් තොරතුරු සොයා ගැනීම සඳහා වැය වෙන පිරිවැය ආමයි. මේ ආකාරයට ආයෝජකයන්ට තමන්ගේ ගනුදෙනු සිදු කිරීම සඳහා යන්නා වූ පිරිවැය අවම කිරීම මූල්‍ය වෙළඳපළ හරහා සිද්ධ වෙනවා. එහෙමනම් දැන් ඔබට මම හිතනවා පැහැදිලි ඇති කියලා මූල්‍ය වෙළඳපළක කාර්යභාරය නේ කාර්යභාරය පැහැදිලි ඇති කියලා හිතනවා. right. දැන් මූල්‍ය වෙළඳපළ අපිට ප්‍රධාන වශයෙන් ආකාර දෙකකට බෙදන්නට පුළුවන්. right. ඒතර මූල්‍ය වෙළඳපළක් යම් කිසි ස්ථානයක භෞතික ලෙස පවත්වාගෙන යන්නට පුළුවන්. එහෙම නැත්නම් virtually එහෙම නැත්නම් පණිවිඩ ටෙක්නොලොජි භාවිතා කරලා information technology මත පණිවිඩ හෝමාරු තාක්ෂණය භාවිතා කරලා විද්‍යුත් වෙළඳපළක් ලෙස පවත්වාගෙන යන්න පුළුවන්. ඒකවල මත දියාගෙන මේ භෞතික හෝ විද්‍යුත් වෙළඳපළක් විය හැකි මේ මූල්‍ය වෙළඳපළ. ඒකවල මූල්‍ය වෙළඳපළයක ක්‍රියාකාරීත්වය සංවිධාන ව්‍යුහය අනුව මේක ප්‍රධාන වශයෙන් අපිට කොටස් දෙකකට බෙදන්න පුළුවන්.
පළවෙනි එක තමයි සංවිධිත මූල්‍ය වෙළඳපොළ. එතකොට මොකද සංවිධිත මූල්‍ය වෙළඳපොළ කියන්නේ? යම් නෛතික පදනමක් මත පිළිගත් ක්‍රමවේදයක් අනුව ක්‍රියාත්මක වන මූල්‍ය වෙළඳපොළක්. right? එතකොට මේකට යම් කිසි නෛතික රාමුවක් පැහැදිලිව දක්වා තිබෙනවා. රෙගුලාසි නීති රෙගුලාසි පවතිනවා. ඒ අනුව ඒ නීති රෙගුලාසි වලට අනුකූලව පිළිගත් රාමුවක් ඇතුළත ඉඳගෙන තමයි මේ වෙළඳාම සිද්ධ වෙන්නේ. right? එතකොට උදාහරණයක් අපිට ගන්න පුළුවන් කොටස් වෙළඳපොළ. කොටස් වෙළඳපොළ. right? ඒ සඳහා රෙගුලාසි පවතිනවා, නීති රීති පවතිනවා, යම් කිසි රාමුවක් පවතිනවා. එතකොට මේ සියලුම ආයෝජකයෝ මේ අදාළ රෙගුලාසි රාමුව යටතේ තමයි කටයුතු කරන්නට ඕනේ. නැයි එතකොට දැන් ඒකෙත් කියනවා අපිට කොටසක මිල ඉහළ යන්න පුළුවන් ප්‍රතිශතය. එතකොට කොටසක් විකිණිය හැකි මිල. එතකොට අපිට 7-15ට විකුණන්න බෑ. 7-10 කොටස් වලින් තමයි යන්නේ. 20යි 21යි 7-10 එහෙම අපිට මේ අපිට ඕන ඕන විදිහට 21යි 7-99ට එහෙම විකුණන්න බෑ. යම්කිසි පිළිගත් ක්‍රමවේදයන් තිබෙනවා. ඒ වගේම යම්කිසි පිළිගත් රෙගුලාසි පද්ධතියක් තියෙනවා. එතකොට මේ සියලුම ආයෝජකයෝ මේ ෆ්‍රේම්වර්ක් එකේ එහෙම නැත්නම් මේ රාමුව යටතේ ඒ අදාළ සංවිධිත එහෙම නැත්නම් සංවිධානය වූ රාමුව යටතේ කටයුතු කරන්නට ඕනේ. ඒ උදාහරණ දැම කොටස් වෙළඳපොළ. ඊළඟ එක තමයි අපිට කියන්න පුළුවන් අසංවිධිත මූල්‍ය වෙළඳපොළ. මොකද අසංවිධිත කියන්නේ? දැන් මේකේ කිසිම ලිඛිත රාමුවක් දක්ව ලැබෙන්නේ නැහැ. එතකොට මේකේ රෙගුලාසි නීති රීති පද්ධතියක් එහෙම ලොකු මේ රාමුවක් සකස් වෙලා නැහැ ආයෝජකයෝට හිර වෙන්න. එතකොට මේකේ ඇතුලේ ආයෝජකයන්ට තම තමන් එකඟ වන ආකාරයට මෙහෙයුම් උපදෙස් අනුව තමන්ට ගනුදුනු කරන්න පුළුවන්. එතකොට තමන්ට අවශ්‍ය ගනුදුනුවේ ප්‍රමාණය තීරණය කරන්න පුළුවන්, කාලය තීරණය කරන්න පුළුවන්. මේ අනුව මේ ගනුදුනු කරන්නට පුළුවන්. එතකොට මේවා නිකන් ඕවර් ද ෆෝන්, ඕවර් ද කවුන්ටර් ලයික් මේවා සිද්ධ වෙනවා. අපි කියන ඕවර් ද කවුන්ටර් මාකට් කියලා, OTC මාකට්. මොකද උදාහරණේ විදේශ විනිමය ගනුදෙනු. එතකොට අපි දන්නවා විදේශ විනිමය ගනුදෙනු සඳහා සංවිධිත වෙළඳපොළක් නැහැ. නමුත් බැංකු අතර මේ සාකච්ඡා කරලා කතා කරලා විදුලි පණිවිඩ හුමාරුව මගින් මේ වෙළඳාම සිද්ධ වෙනවා. ලයික් එතකොට කොටස් වෙළඳපොළ වගේ තැනක් අපිට එහෙම දක්න ලැබෙන්නේ නැහැ. රාමුවක් දක්න ලැබෙන්නේ නැහැ. එහෙනම් අසංවිධිත වෙළඳපොළ සහ සංවිධිත වෙළඳපොළ කියලා අපිට ප්‍රධාන වශයෙන් මේ මූල්‍ය වෙළඳපොළ බෙදා දක්වන්නට පුළුවන්. එතකොට මේ සංවිධිත වෙළඳපොළ අපි අරගත්තොත් අපිට මේක මූල්‍ය වෙළඳපොළ අපිට අරගත්තොත් මූල්‍ය වෙළඳපොළ අපිට මෙහෙම වර්ග කරන්න පුළුවන්. වෙළඳාම් කරන සුරැකුම්පත් ස්වභාවය අනුව මුදල් වෙළඳපොළ, ප්‍රාග්ධන වෙළඳපොළ, විදේශ විනිමය වෙළඳපොළ, ව්‍යුත්පන්න වෙළඳපොළ. ඊළඟට සුරැකුම්පත් නිකුත් කිරීමේ අරමුණ අනුව ණය වෙළඳපොළ, ක්‍රොටස් වෙළඳපොළ, ව්‍යුගත වෙළඳපොළ, වෙනත් ආයෝජන අරමුදා වෙළඳපොළ වල යන අදිවශයෙන් අපිට වර්ග කරන්න පුළුවන්. දැන් මේ මූල්‍ය වෙළඳපොළ වල අපිට විවිධ විදිහට වර්ග කරන්නට පුළුවන්. දැන් අපේ පහසුව දක්වා අපි මේ ආකාරයට සරල ලෙස වර්ග කර ගැනීම සිදු කරලා අපි ඒව අධ්‍යයනය කිරීමට බලාපොරොත්තු වෙනවා. දැන් අපි අහුවොත් එහෙම සංවිධිත වෙළඳපොළ වල වෙළඳාම් වන මූල්‍ය උපකරණ අපි කොහොමද හඳුන්වන්නේ කියලා අපිට කියන්න පුළුවන්. අපි ඒව හඳුන්වනවා කියලා සුරැකුම්පත් එමෙතන සිකියුරිටීස් කියලා. එතකොට මොකද්ද මේ සුරැකුම්පත් කියන්නේ? සුරැකුම්පතක් කියන්නේ යම් කිසි මූල්‍ය ආයෝජනයක තොරතුරු ඇතුළත් නීතිමය ඔප්පු ලේඛනය. එතකොට කලකට පෙර මේවා පැවතුනේ ලේඛන වශයෙන්. එතකොට මේකේ conditions, rules, regulations, terms, conditions දාලා අපි නීතිමය ඔප්පු ලේඛනයක් හදනවා යම් කිසි සුරැකුම්පතක් හා සම්බන්ධව. එතකොට මේ සුරැකුම්පතේ ක්‍රියාකාරීත්වය, මේ සුරැකුම්පතේ තිබෙන්නා වූ මූල්‍ය ගනුදුනුව පිළිබඳව මේ ලේඛනයේ අන්තර්ගත වෙනවා. නමුත් කාලයක් ගියාට පස්සේ මේවා නිර්ලේඛන සුරැකුම්පත් බවට කන්වර්ට් වීම සිදු වෙනවා. ඒක නිර්ලේඛන සුරැකුම්පත් වලදී ඔබට ඒ අදාළ සුරැකුම්පත වෙනම මේ ඔප්පු ලේඛනයක් හැටියට තනිතනිව ලැබෙන්නේ නැහැ. නමුත් ඔබගේ සුරැකුම්පත් ගිණුමක ගිණුම් සටහනක් ලෙස පවත්වාගෙන යාමට පුරුවන් වෙනවා. right එතකොට දැන් අපි දන්නවා ලංකාවේ නිර්ලේඛන සුරැකුම්පත් ක්‍රමයක් පවතින්නේ.
තොට පරිගණක ගතව තමන්ගේ ආයෝජන ගිනුම්වල දක්නට ලැබෙනවා තමන්ගේ සුරැකුම් පත් පිළිබඳ තොරතුරු. තොට කොටස් සම්බන්ධ ආයෝජන ගිනුම ඔබට ඔබට තියෙන ඔබට තිබෙන්නාව සමාගම්වල කොටස් වර්ග. තොට මේ කියන සමාගමේ මෙච්චර කොටස් ප්‍රමාණයක් තියෙනවා මෙච්චර කොටස් ප්‍රමාණයක් මේ අනාදි වශයෙන් ඔබට මේ ගිනුම තුල මේ මොකද පරිගණකගත දත්ත වාර්තාවක් ලෙස තමයි මේ නිර්ලේඛන සුරැකුම්පත් ක්‍රමේ දක්නට ලැබෙන්නේ තමන්ගේ සුරැකුම්පත්වල තොරතුරු. right එතකොට ඔන්න අපි හඳුනගත්ත මේ සුරැකුම්පතක් කියන්නේ මොකක්ද කියලා. එතකොට මේ සුරැකුම්පතක් විකිණීමේදී එහෙම නැත්නම් ගනුදුනු කිරීමේදී ඔබට කළ හැකි කරුණු දෙකක් තියෙනවා. එකක් තමයි බාර දීමෙන් පවණක් අයිතිය පැවරීම. බාර දීමෙන් පමණක් පැවරෙනවා කියන්නේ එය දරන්නා අයිතිකරු වෙනවා. සුරැකුම් පතක් තියෙනවා. ඒ සුරැකුම් පත දරන්නා එහි අයිතිකරු බවට පත් වෙනවා. right? එතකොට මෙතනදී ඔබට කරන්න තියෙන්නේ විශේෂ කිසිම දෙයක් නැහැ. තමන්ගේ සුරැකුම් පත ඒ අදාළ පුද්ගලයාට හෑන්ඩ් ඕවර් කිරීම. එහෙම නැත්නම් බාර දීම පමණයි. එතකොට ඒ කවුරුන් හෝ ඒ සුරැකුම් පත දරන්නා එහි අයිතිකරු හැටියට පත් වෙනවා. පිටසන් කර අයිතිය පැවරීමේදී එහෙම වෙන්නේ නැහැ. ඔබ පිටසන් කිරීමක් සිදු කරලා අයිතිය බාර දීමෙන් අයිතිය පවරන්නට ඕනේ. පිටසන් කිරීමක් කර බාර දීමෙන් අයිතිය පවරන්නට ඕනේ. මේ ආකාර දෙකට ඔබට පුළුවන් සුරැකුම් පතක් ගනුදෙනු කිරීම සිදු කරන්න. right. දැන් අපි මේ මූලික කරුණු හඳුනාගත්තට පස්සේ අපි දැන් එමු මුදල් වෙළඳපොළ ගැන කතා කරන්න. මොකක්ද මේ මුදල් වෙළඳපොළ කියන්නේ? දැන් මේ මූල්‍ය වෙළඳපොළ වර්ගයට තිය අපි එක එක බලාගෙන යනවා. හරි. මුදල් වෙළඳපොළ. මොකක්ද මුදල් වෙළඳපොළ කියන්නේ? මේ තුල කෙටි කාලීන අර මුදල් වෙළඳාම තමයි සිද්ධ වෙන්නේ. එතකොට මොකද්ද කෙටි කාලීන කියන්නේ? වර්ෂයකට වඩා අඩු පරණත කාලයක් ඇති සුරැකුම්පත් ගනුදුනු මේ සිදු වෙනවා. එහෙනම් කෙටි කාලයක් කියලා කියන්නේ වසරකට වඩා අඩු කාලයක්. මොනවාද උදාහරණ? භාණ්ඩාගාර බිල්පත්, වාණිජ පත්‍ර, commercial papers කියලා අපි කියන. ඒක අන්තර් බැංකු ණය. right? මේවා අපිට මේ මුදල් වෙළඳපොළ යටතේ උදාහරණ හැටියට ගන්න පුළුවන්. right? එතකොට මේකේ මතක තියාගන්න මුදල් වෙළඳපොළ කිව්වම හැම වෙලාවෙම කෙටි කාලීන අර මුදල් වෙළඳාමක් සිදු වෙනවා. එනම් වර්ෂයකට වඩා අඩු පරිණත කාලයක් maturity එකක් ඇති සුරැකුම්පත් ගනුදුනු තමයි මේකේ සිද්ධ වෙන්නේ. දැන් සමහරක් වෙලාවට සාම්ප්‍රදායිකව දීර්ඝකාලීන සුරකුම් පතක ඒ ටර්ම් එක අඩුවේගෙන යනකොට ඒවත් මේක ඇතුලේ වර්ග කරන්න පුළුවන්. ඒකේ ටර්ම් එක අවුරුද්දට වඩා අඩුවේගෙන එනකොට ඒක ඔබගේ දැනුම සඳහා පමණයි. සරලව ඔබට මතක තියාගන්න ඕන දේ තමයි මුදල් වෙළඳපොළ තුල කෙටි කාලීන අර මුදල් වෙළඳාම සිදු වෙනවා. වර්ෂයකට වඩා අඩු පරිණත කාලයක් ඇති සුරකුම් පත් තමයි මේ ගනුදුනු කරන්නේ. උදාහරණ භාණ්ඩාගාර බිල්පත්, වාණිජ පත්‍ර, අන්තර් බැංකු ණය හැටියට අපිට දක්වන්නට පුළුවන්. දෙවනි එක තමයි ප්‍රාග්ධන වෙළඳපොළ. දැන් ප්‍රාග්ධන වෙළඳපොළ කියන්නේ දිගු කාලීන අර මුදල් වෙළඳාම සිදුවෙන වෙළඳපොළ. ඒක සාමාන්‍යයෙන් දිගු කාලීන කිව්වම මොකද්ද? දිගු කාලීන කියන්නේ දැන් අපි දන්නවා අවුරුද්දකට වඩා වැඩි වෙන්න ඕන. අවුරුද්දකට වඩා අඩු නම් කෙටි කාලීනේ. එතකොට වර්ෂයකට වඩා වැඩි පරිණත කාලයක් ඇති සුරැකුම්පත් තමයි මෙහිදී වෙළඳාම සිදුවෙන්නේ. එතකොට අපි සරලව කියන්න පුළුවන් දිගු කාලීන අරමුදල් සම්බන්ධ සුරැකුම්පත් වෙළඳාම ප්‍රාග්ධන වෙළඳපොළ තුල සිදුවෙන බව. ප්‍රාග්ධන වෙළඳපොළ තුල සිදුවෙන බව. එතකොට දැන් මම නිකන් පරණ දේවල් මතක් කරන්න අහනවා. ප්‍රාග්ධන වෙළඳපොළ නියාමනය කරන්නේ කවුද? කවුද ප්‍රාග්ධන වෙළඳපොළ නියාමනය කරන්නේ? දැන් කාටද කියන්න පුළුවන් මේ වෙලාවටක් ගන්න? බලව මම බලන්න කාටද කියන්න පුළුවන් කවුද ප්‍රාග්ධන වෙළඳපොළ නියාමනය කරන්නේ? කවුරුහරි දෙන්න බලන්න උත්තරය. ලංකාවේ අපි කතා කරන්නේ නියාමකයෝ සම්බන්ධයෙන්. කවුද ප්‍රාග්ධන වෙළඳපොළ නියාමනය කරන්නේ? හරි මම උත්තර තුනක් කියන්න. පළවෙනි එක ශ්‍රී ලංකා මහා බැංකුව. දෙවැනි එක සුරැකුම්පත් විනිමය කොමිෂන් සභාව. right. තුන්වැනි එක රක්ෂණ නියාමන කොමිෂන් සභාව. කවුද? ඔය ආයේ ශෞත්‍රයක් දුන්නා. right. සුරැකුම්පත් විනිමය කොමිෂන් සභාව. right. බොහොම ස්තුතියි. කීප දෙනෙක් උත්තර දැන් සපයනවා.
ඔබ හරිට හරි තමත් සතුටුයි දැන් මේ ආකාරයට මේ දැන් මේ පාඩම් කරගෙන යනකොට පරණේවත් මතක් කරගෙන යන්න ඕනේ right right okay දැන් එතකොට අපි දන්නවා මේ ප්‍රාග්ධන වෙළඳපොළ සාමාන්‍යයෙන් දිගු කාලීන අරමුදල් තමයි ඔබට දෙන්නේ දැන් ඔබ ව්‍යාපාරයක් කරගෙන යනකොට ඔබට සමහරක් විට කෙටි කාලීන අරමුදල් ඕන වෙනවා සමහරක් විට දිගු කාලීන අරමුදල් ඕන වෙනවා දිගු කාලීන අරමුදල් මොකටද ඕන වෙන්නේ අපි දමු සමාගමේ ව්‍යාප්තිය එහෙම නැත්නම් සමාගමේ දිගු කාලීන ප්‍රොජෙක්ට් එකක් පටන් ගන්න මොකද ඇයි ඇයි දිගු කාලීන ඕන වෙන්නේ මේ අපි හිතමු බිල්ඩින් එකක් හැදුවොත් එකපාර අපිට ආදායමක් ලැබෙන්නේ නැහැ ගෙවන්න නේ එතකොට අපිට මේක දිගු කාලයක් යනවා මේකෙන් ආදායම් ජනිත වෙන්න right එතකොට මේ කැපිටල් එක්ස්පෙන්ඩිචර් ගියාම ඒ දිගු කාල ප්‍රාග්ධන වියදම් වලදී අපි බොහෝ වෙලාවට දිගු කාලීන අරමුදල් වලින් ඒක ෆයිනෑන්ස් කරනවා නේ එතකොට එහෙමනම් දිගු කාලීන අරමුදලුත් සමාගම් වලට අවශ්‍ය වෙනවා ප්‍රධාන වශයෙන් මොකටද අවශ්‍ය වෙන්නේ දිගු කාලීන ව්‍යාපෘති ඒ වගේම සමාගමේ වර්ධනය ව්‍යාප්තිය බිල්ඩින්ස් හැදීම මේ වගේ දේවල් සිදු කිරීම සඳහා මේවා අවශ්‍ය වෙනවා. එතකොට ප්‍රාග්ධන වෙළඳපොළ. ඒ වගේම අයිතිකරුවන්ගේ ප්‍රාග්ධනය වර්ධනය කර ගැනීම ලබා ගැනීම මේ ප්‍රාග්ධන වෙළඳපොළ හරහා තමයි සිදු වෙන්නේ. රයිට්. එතකොට මේ ප්‍රාග්ධන වෙළඳපොළ ගැන කතා කරද්දී අපිට කතා නොකරම බැරි දෙයක් තමයි ප්‍රාථමික වෙළඳපොළ සහ ද්විතීක වෙළඳපොළ කියන concept එක. දැන් අපි දන්නවා අපි තුම අපි කොටස් මිනිට ගන්නවා කියලා කොහෙන් හරි ගිහිල්ලා අපි කොටස් මිනිට ගන්නවා දැන් මේ කොටස් මිනිට ගත්තට පස්සේ මේ කොටස් දිගු කාලීන ආයෝජනයක් කියලා අපි කියනවා ඇයි අපි එහෙම කියන්නේ යම් කිසි සමාගමක කොටසක් ඔබ මිනිට ගත්තට පස්සේ ඔබට ඒ කොටස සඳහා මුදල් ආපහු ලැබෙන්නේ සමාගම ඈවර කරලා අනිකුත් සියලුම ණය හිමියන්ට ගෙව්වට පස්සේ ඒකනේ සාමාන්‍ය කතාව ඔබ කොටස් ගත්තොත් ඒ කොටස් කියන එක මැචුරිටි එකක් නෑ පරණත කාලයක් නෑ පරණත කාලය කියන්නේ සමාගම වහන දවස වහන දවසෙත් අනික් අයට ගෙවලා ඉවරනාට පස්සේ තමයි ඔබට හම්බෙන්නේ අන්තිමට right එහෙමනම් මේ ඔබට තේරෙනවා ඇයි කොටස් දිගු කාලීන සුරකුම් පදක් වෙන්නේ කියලා දැන් මෙහෙම දෙයකට කවුරුත් සල්ලි දාන්න කැමති නෑනේ ඔයා කැමතිද සල්ලි දාන්න යම් කිසි සමාගමක කොටසට ඔබට කියනවා ලාභ ලැබුණොත් ඩිවිඩන්ස් දෙන්න. කවදද මට මේ මගේ දාන සල්ලි හම්බෙන්නේ? එහෙම දවසක් කියන්න බෑ. සමාගම වහන්න දවස තමයි හම්බෙන්නේ. එහෙම ගියොත් කාටවත් මේක ඇට්‍රැක්ටිව් නෑනේ. ආකර්ශනීය නෑ. දැන් ඒ වෙනුවට මොකද වෙලා තියෙන්නේ? දැන් ඒනොට කියනවා නෑ ඔබට කොටස් ගන්න පුළුවන්. සල්ලි දාලා කොටස් ගන්න. සල්ලි දාලා කොටස් අරගෙන ඔබට තියාගන්න බැරි නම් දීර්ඝ කාලයක් ඔබට පුළුවන් ආපහු මේ කොටස් කොටස් වෙළඳපළේ විකුණන්න. තවත් ආයෝජකයෙකුට විකුණන්න. ඒකනම් මේ තවත් ආයෝජකයෙකුට දෙවනි වර හෝ ඊට පසු විකුණනවා කියලා කියන්නේ අපි කතා කරන්නේ ද්විතීක වෙළඳපළ ගැන. අපි කතා කරන්නේ ද්විතීක වෙළඳපළ ගැන. එතකොට මේ ප්‍රාථමික වෙළඳපළ කියන්නේ පළමු වරට ආයෝජකේ මූල්‍යෝපකරණය නිකුත් කරන්නා මුණ ගැහිලා ගනුදෙනු සිදු කරන තැන. උදාහරණයක් ඇරෙයිද ඔබ සමාගමට IPO එකකින් එහෙම නැත්නම් මූලික කොටස් අර්පණයකදී ආයතන පතක් ඉදිරිපත් කරලා සමාගමේ කොටස් ගන්නවා සමාගමට සල්ලි දීලා. දැන් ඔන්න ප්‍රාථමික වෙළඳපොළ තුල ඔබ කොටස් මිලට ගත්තා. දැන් මේ කොටස් විකුණන්න ක්‍රමයක් නැහැ. එහෙමනම් ඒකට හැදෙනවා මොකද්ද? ද්විතීක වෙළඳපොළ. ද්විතීක වෙළඳපොළේදී ඔබ මේ ගත්ත කොටස් ඔබට පුළුවන් මේ කොටස් ගන්න කැමති තවත් වෙනත් ආයෝජකයෙක් ඉන්නවා නම් එයාට විකුණන්න. ඒකට ගත්ත මිලට වඩා වැඩියෙන් හරි ගත්ත මිලට වඩා අඩුවෙන් හරි දැන් ඔබට මේ දෙවෙනි වරට වෙළඳාම සිදු කරන්න පුළුවන්. ඉතින් මේ ආකාරයට ද්විතීක වෙළඳපළක් තිබීම අතිශය වැදගත් වෙනවා දීර්ඝ කාලීන සුරකුම්පත් සඳහා ඒවායේ ආකර්ෂණය වැඩි කරන්න සහ ද්‍රවශීලතාවය ඇති කරන්න. එහෙම වුණාම ඔබ බය නැතුව මේ දිගු කාලීන අරමුදල් සම්බන්ධ සුරකුම්පත් වලට ආයෝජනය කරනවා. මොකද ඔබට හදිස්සියෙ මුදල් ඕන වුණොත් ඔබට පුළුවන් ද්විතීක වෙළඳපළට ගිහිල්ලා ඒවා විකුණලා මුදල් ලබා ගන්න. right. එතකොට දැන් බලමු ප්‍රාථමික වෙළඳපළ. ප්‍රාථමික වෙළඳපළක සුරකුම්පත් ප්‍රථම වරට වෙළඳාම සිදු වෙනවා. මෙම වෙළඳපළ තුළ සුරකුම්පත් නිකුත් කරන්න ආසා ආයෝජකයා ප්‍රථම වරට මුණ ගැහෙනවා. දැන් අපි ඒක කතා කරමු. උදාහරණයක් ඇරෙයිද අපි ගත්තොත් රාජ්‍ය සුරැකුම්පත් වෙළඳපොළ මහ බැංකුව ට්‍රෙෂරි බිල්ස් නිකුත් කරනකොට ප්‍රාථමික වෙළඳුන් සහ බැංකු ඒ
ප්‍රාථමික වෙළඳපොළට ගිහිල්ලා මහා බැංකුවෙන් මේ ට්‍රෙෂරි බිල්ස් මිලට ගන්න. භාණ්ඩාගාර බිල්පත් මිලට ගන්න. දැන් ඔබටයි මටයි මහජනය හැටියට මේ වෙළඳපොළට යන්න බෑ. මේ වෙළඳපොළට යන්න බෑ. එහෙමනම් මේ ප්‍රාථමික වෙළඳපොළ කියන්නේ නිකුත් කරන්නා සහ ප්‍රථම ආයෝජකයා මුණ ගැසෙන පළමු වරට සුරකුම්පත වෙළඳාම සිදුවෙන වෙළඳපොළ. නැවන්න අපි උදාහරණයක් කිව්වා මොකද්ද ශ්‍රී ලංකා මහා බැංකුවේ භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමේදී ඒවා ප්‍රාථමික වෙළඳපොළේ නිරට ගන්නවා කවුද ප්‍රාථමික අලෙවිකරුවන් සහ බැංකු. ඊට පස්සේ මේගොල්ලෝ දෙවනි වර මහ ජනතාවට ඒවා නැවත විකිණීම සිදු කරනවා. කොටස් වෙළඳපොළ ගත්තොත් සමාගමක මූලික කොටස් අර්පණයකදී ආයතන පදක් ඉදිරිපත් කොට ආයෝජකයෙකු ගිහිල්ලා ඒ සමාගමෙන් කොටස් මිලදී ගන්නකොට අපි කියන එක ප්‍රාථමික වෙළඳපොළ. ඊට පස්සේ ආයෝජකයා තමන් මිලට ගත්ත කොටස් ගිහිල්ලා කොටස් වෙළඳපොළේ නැවත විකුණද්දි ඔන්න ද්විතීක වෙළඳපොළ. නේද? එතකොට මේ වෙළඳපොළේ නිකුත් කරන්නා සහ ආයෝජකයා තමයි හම්බෙන්නේ. රයිට්? එතකොට මේක අපි කියනවා භාණ්ඩාගාර බිල්පත් මහා බැංකුව විසින් නිකුත් කරන වෙළඳපොළ භාණ්ඩාගාර බිල්පත්වල ප්‍රාථමික වෙළඳපොළ වේ. මෙම වෙළඳපොළ තුලදී රජය වෙනුවෙන් සුරැකුම්පත් නිකුත් කරන මහා බැංකුව සහ ආයෝජකයන් ලෙස අවසර ඇති ප්‍රාථමික වෙළඳුන් එකිනෙකා මුණ ගැසේ. මහා බැංකුව සතිපතා පවත්වන වෙන්දේසිවලදී භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරන අතර එම වෙන්දේසිවලදී ලන්සු තැබීමට අවසර ඇත්තේ රාජ්‍ය සුරැකුම්පත් වෙළඳාම් සඳහා අවසර දී ඇති ප්‍රාථමික වෙළඳුන්ට පමණි. ඒකට අපි දන්නවා මහා බැංකුවට බෑ සියලුම ජනතාව සමග කටයුතු කරන්න. ඒ නිසා මේ ප්‍රාථමික වෙළඳපොළට රාජ්‍ය සුරැකුම්පත් සම්බන්ධ ප්‍රාථමික වෙළඳපොළට ඇවිල්ලා ලන්සු තැබීමට අවසර දීලා තියෙන්නේ ප්‍රාථමික වෙළඳුන්ට සහ බැංකුවලට පමණයි. එතකොට ප්‍රාථමික වෙළඳුන් තමන් මිලදී ගැනීමට කැමති ප්‍රමාණය සහ මිල ගණන් සඳහන් කරමින් ලන්සු ඉදිරිපත් කරනවා. එතකොට මහා බැංකුව කියන අපි මෙච්චර ට්‍රෙෂරි බිල් ප්‍රමාණයක් නිකුත් කරනවා. එහෙම කිව්වම විවිධ ප්‍රාථමික වෙළඳු තමන්ට ගන්න කැමති රේට් එක සහ ප්‍රමාණය පිළිබඳව ලන්සු ඉදිරිපත් කිරීම සිදු වෙනවා. එතකොට ඊළඟට මහා බැංකුව පිළිගත් ලන්සු ප්‍රකාශයට පත් කර පිළිගත් ආයෝජනවල මුළු මුහුණත වටිනාකම සහ පිළිගත් ලන්සුවල බර තැබූ පළදා අනුපාතිකය දින 91 දින 182 සහ දින 364 යන බිල්පත් සඳහා වෙන වෙනම ඉදිරිපත් කරයි. එතකොට මේ ආකාරයට ඉදිරිපත් කරන ලන්සු වලින් මහා බැංකුව පිළිගත හැකි ලන්සු පිළිගැනීම සිදු කරනවා. එතකොට විවිධ අය විවිධ රේට්ස් වලට තමයි මේ ලන්සු දෙවීම සිදු කරන්නේ. ඊට පස්සේ මහා බැංකුව විසින් මේ විකුණු ප්‍රමාණය සහ විකුණු රේට්ස් අරගෙන බර තැබූ පළදා අනුපාතිකය සකස් කිරීම සිදු කරලා කියනවා අපිට ඔකේ දින 91 සඳහා රේට් එක මෙච්චරයි, දින 182 සඳහා රේට් එක මෙච්චරයි, දින 364 සඳහා මේ රේට් එකට තමයි ගියේ. මේ ආකාරයට සිදු වෙනවා. එතකොට ඇයි මේ 91 182 364 අපි දන්නවා සාමාන්‍යයෙන් ට්‍රෙෂරි බිල්ස් ගත්තොත් භාණ්ඩාගාර බිල්පත් ගත්තොත් ඒ වගේ පරිණත කාලයන් තියෙන්නේ මේ ආකාරයට. කොහොමද තියෙන්නේ? පළවෙනි එක දින 91ට තියෙනවා, 182ට තියෙනවා, 364ට තියෙනවා. දැන් මේක ඔබට මතක තියෙන්න ඕනේ. මතක තියෙන්න ඕනේ. භාණ්ඩාගාර බිල්පත් වල පළදා අනුපාතික භාණ්ඩාගාර බිල්පත් වල පරිණත කාලය ගත්තොත් ඒ තියෙන්නේ දින 91, දින 182 හෝ දින 364. ඔන්න ප්‍රාථමික වෙළඳපොළ. ද්විතීක වෙළඳපොළ කියන්නේ මොකද්ද? ද්විතීක වෙළඳපොළේදී සුරැකුම්පත් දෙවන වරට හෝ ඊට පසුව වෙළඳාම සිදු වෙනවා. මෙහිදී ආයෝජකයන් සහ ආයෝජකයන් මුණ ගැහෙනවා. කවදාවත් මේ වෙළඳපොළේ නිකුත් කරන්න මුණ ගැහෙන්නේ නැහැ. එතකොට දැන් අපි කලින් උදාහරණය ගත්තොත් දැන් අර ප්‍රාථමික වෙළඳපොළේ භාණ්ඩාගාර බිල්පත් මිලට ගත්ත ප්‍රාථමික වෙළඳුන් සහ බැංකු තමන්ට ලාභ ප්‍රතිශතයක් තියාගෙන මේ භාණ්ඩාගාර බිල්පත් ඉල්ලා සිටින ආයෝජකයන්ට විකිණීම සිදු කරන්නට පුළුවන්. ඒ වගේම ආයෝජකයන් විකුණන්න ඉන්නවනේ, ඒගොල්ලන්ගේ මිලදී ගැනීමට කටයුතු කරන්න පුළුවන්. එතකොට මේ ආකාරයට දෙවන වරට මේ බැංකු හා ප්‍රාථමික වෙළඳුන් ආයෝජකයෝ සමග ගනුදෙනු කරන වෙළඳපොළ අපි කියනවා භාණ්ඩාගාර බිල්පත් හා සම්බන්ධ ද්විතීක වෙළඳපොළ කියලා. දැන්
දැන් ඒකම තමයි මේ කොටස් වෙළඳපළ සම්බන්ධයෙන්ුත් අපිට දක්වලා ලැබෙන්නේ. මම හිතනවා ඔබට ස්ලයිඩ් එක පේනවා කියලා. මේ කොටස් වෙළඳපළ හා සම්බන්ධයෙන් දක්වලා ලැබෙන්නේ. එතකොට දැන් මෙතන ගත්තොත් අපි මේ කොටස් වෙළඳපළ ගත්තොත් දැන් අපි කියනවා මෙතන ෂෙයාර්ස් මේ විදිහට සමාගම. හවුද මේ ඉෂුව කියන්නේ අදාළ සමාගම. එතකොට මේ අදාළ සමාගම තමන්ගේ මුදල් අවශ්‍යතාවයක් සඳහා කොටස් නිකුතුවක් සිදු කරනවා. කොටස් නිකුතුවක් සිදු කරනවා. මේ කොටස් කාර්ද නිකුත් කරන්නේ ආයෝජකයන් නිකුත් කරනවා. එතකොට අපි මේකට කියනවා මූලික කොටස් අර්පණයක් කියලා. එනම් සමාගම ආයෝජකයන්ට කියනවා මම කොටස් නිකුත් කිරීමට සූදානම් මෙච්චර කොටස් ප්‍රමාණයක් කියලා. ඔවුන් නිවේදනය කරනවා. නිවේදනය කරාට පස්සේ මේ ආයෝජකයෝ අයදුම්පත් ඉදිරිපත් කරනවා. අයදුම්පත් ඉදිරිපත් කළා සමාගමෙන් කොටස් ඉල්ලා සිටිනවා. ඒ අනුව ඔවුන් මේ කොටස් මිලදී ගැනීම සිදු කරනවා. ආයෝජකයෝ සල්ලි දෙනවා සමාගමට. සමාගම කොටස් විකුණනවා මේ ආයෝජකයන්ට. එතන මේක සිදුවෙන්නේ කොහෙද? මේක සිදුවෙන්නේ මේ ප්‍රයිමරි මාකට් එකේ. අපි කතා කරමු ප්‍රාථමික වෙළඳපොළ. දැන් මේ ප්‍රාථමික වෙළඳපොළ තුල මිලට ගත්ත ආයෝජකයෝ කොහෙටද යන්නේ? කොටස් වෙළඳපොළට යනවා. එතකොට මේ සමාගමේ කොටස් කොටස් වෙළඳපොළේ ලයිස්තුගත කරලා තියෙනවනේ. මේගොල්ලන්ට පුළුවන් Tamanට ඕන වෙලාවක ඒ කොටස් විකුණන්න. එතකොට මේ කොටස් වෙළඳපොළේ මේ සමාගමට කැමැත්ත තියෙන මේ සමාගමේ කොටස් මිලට ගන්න කැමති. නමුත් මූලික කොටස් අර්පණයේදී මිලට ගැනීමට නොහැකි වූ තවත් ආයෝජකයෝ අපිට ඕන තරම් හම්බෙනවා. ඕන තරම් හම්බෙනවා. එතකොට විදේශිකයෝ වෙනත් පුද්ගලයෝ වෙනත් ආයෝජකයෝ ඕන තරම් මේ කොටස් වෙළඳපොළේ ඉන්නවා. මේගොල්ලෝ මේ සමාගමේ කොටස් මිලදී ගන්න කැමති. නමුත් මේගොල්ලෝ ගාව දැන් කොටස් නැහැ. මේ මිලට ගත් ආයෝජකයන්ට පුළුවන් මේ කොටස් වෙළඳපොළේ තමන්ගේ කොටස් අවශ්‍ය නම් විකුණලා මේ ඒ කොටස් මේ ආයෝජකයන්ට ලබා දීලා ඔවුන්ගෙන් මුදල් අරගෙන අයින් වෙන්න. අයින් වෙන්න පුළුවන්. එතකොට මේ කොටස් ද්විතීක වෙළඳපොළේ විකුණන්න පුළුවන්. එතකොට මේක මොකද්ද? මේක සෙකන්ඩරි මාකට්. මේක සෙකන්ඩරි මාකට්. එතකොට මේකේ ගත්ත කොටස් නැවත විකුණලා තවත් ආයෝජකයෙකුට විකුණලා මුදල් හොයාගෙන ඔවුන්ට පුළුවන් ඒ තමන්ට අයින් වෙන්න. එතකොට සාමාන්‍යයෙන් ගත්ත මුදලට වඩා වැඩි මුදලට විකුණුවොත් තමන්ට ප්‍රාග්ධන ලාභයක් එනවා. ගත්ත මුදලට වඩා අඩු මුදලට විකුණුවොත් පරාග්ධන අලාභයක් වෙනවා. මේක තමයි මේ ද්විතීක වෙළඳපොළ සහ ප්‍රාථමික වෙළඳපොළ. එතකොට මේ ද්විතීක වෙළඳපොළේ උදාහරණයක් ලෙස කොටස් වෙළඳපොළේ වෙළඳාම සිදු වෙනකොට එය ඉල්ලු මහා සැපයුම මත තීරණය වෙනවා. එතකොට මේ කොටස් වල කොටස් මේ සමාගමේ කොටස් සැපයුම අඩු නම් මේ සඳහා ඉල්ලුම වැඩි නම් මේ ආයෝජකයෝ වැඩි මිලට එය මිලට ගැනීමට උත්සාහ කරනවා. සැපයුම වැඩි නම් ඉල්ලුම අඩු නම් මිල අඩුවීම සිදු වෙනවා. එතකොට එහෙමනම් මේ වෙළඳපොළ තුල වෙළඳපොළ මිල කොටස් වල තීරණය වෙනවා ද්විතීක වෙළඳපොළේ ඒ සඳහා ඇති ඉල්ලුම සහ සැපයුම මත. මම හිතනවා දැන් ඔබට පැහැදිලි ඇති කියලා ප්‍රාථමික වෙළඳපොළ සහ ද්විතීක වෙළඳපොළ කියන්නේ මොකක්ද කියලා. ප්‍රයිමරි ඇන් සෙකන්ඩරි මාකට්. ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ දැන් අපි කතා කරේ මුදල් වෙළඳපොළ, ප්‍රාග්ධන වෙළඳපොළ. ප්‍රාග්ධන වෙළඳපොළ යටතේ අපි කතා කරා ප්‍රාථමික වෙළඳපොළ සහ ද්විතීක වෙළඳපොළ. ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ විදේශ මුදල් වෙළඳපොළ. එතන මේ විදේශ මුදල් වෙළඳපොළ කියන්නේ මොකක්ද? විවිධ රටවල වලට ආයත් මුදල් වර්ග එකිනෙක හා වෙළඳාම් කිරීමට තිබෙන්නා වූ වෙළඳපොළක්. එතකොට මේකෙදි දේශීය මුදල් විදේශීය මුදල් සමග හුවමාරු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් විදේශ මුදල් එකිනෙක අතර හුවමාරු වෙන්න පුළුවන්. උදාහරණයක් ලෙස අපිට පුළුවන් මේ මාකට් එකේ රුපියල් වලට ඩොලර් ගන්න. එතකොට ඩොලර් විකුණලා රුපියල් ගන්න. එහෙම නැත්නම් අපිට පුළුවන් යුරෝ විකුණලා ඩොලර් ගන්න, ඩොලර් විකුණලා යුරෝ ගන්න. නැත්නම් ඩොලර් මේ ආකාරයට වෙනසක් ගන්නවා. දැන් yen විකුණලා ඩොලර් ගන්නවා. නැත්නම් යුරෝ වලට Japanese yen ගන්න. මේ ආදී වශයෙන් දේශීය මුදල් විදේශ මුදල් සමග හුවමාරු කරනවා. එහෙම නැත්නම් විදේශ මුදල් එකිනෙකා කීරික අතර හුවමාරු කිරීම මේ වෙළඳපොළේ සිද්ධ වෙනවා. එතකොට මේ හුවමාරු කරන අනුපාතයට අපි කියනවා විනිමය අනුපාතය කියලා. උදාහරණයක් හැටියට අපි මෙතන ගත්තොත් අපි කියනවා මේ මොකද්ද අපි කියන්නේ මේ හුවමාරු අනුපාතයන්නේ කියන්නේ අපි කියනවා ඩොලර් එකක් මයිකා දින ඩොලර් එකක් දෙන්න ඔයා මට දෙන්න රුපියල් 150. ඒක තමයි හුවමාරු අනුපාතය. ඒක තමයි හුවමාරු අනුපාතය. ඩොලර් එකක් දෙන්න නම් රුපියල් 150ක් දෙන්න.
දැන් මේකට අපි කියනවා මොකද්ද විනිමය අනුපාතය මේක අපි කියනවා විනිමය අනුපාතය නේද මේක අපිට පුළුවන් විදේශ මුදලට සාපේක්ෂව දේශීය මුදල් කොච්චරද කියලා කියන්න මේ අනිත් පැත්තට කියන්නත් පුළුවන් දේශීය මුදල් එකකට විදේශ මුදල් කොච්චරද කියලා ඒතර මේකම වෙන්න පුළුවන් විදේශ මුදල් එකිනේ කාදලා අපිට කියන්න පුළුවන් US ඩොලර් එකක් දෙන්න යුරෝ මෙච්චරක් ඕනේ යුරෝ එකකට ජපනීස් යෙන් මෙච්චරක් ඕනේ මේ විදිහට අපිට හෝමාරු අනුපාතය ප්‍රකාශ කරන්න පුළුවන් මේ හෝමාරු අනුපාතය අපි කියනවා විනිමය අනුපාතය හැටියට ඉතින් මේක ගැන අපි මෙතනින් එහාට ලොකුවට කතා කරන්න යන්නේ මේක අපි වෙනමම සෙෂන් එකකදී කතා කරන නිසා හරි ඔබට යම් ඉදරව ඔබට යම් කිසි අවබෝධයක් ඇතිවෙන්න ලැබෙන්න ඇති කියලා මොකද්ද මේ විදේශ මුදල් වෙළඳපොළ කියලා කියන්නේ කියලා ඊළඟට අපිට හඳුනා ගන්න තියෙන්නේ මූල්‍ය ව්‍යුත්පන්න වෙළඳපොළ මොකද මූල්‍ය ව්‍යුත්පන්න වෙළඳපොළ කියන්නේ කියනවා සුරැකුම් පත්වල අනාගත මිල අනාගතයේ මේ සුරැකුම් පත්යට වෙන්න පුළුවන් දේ සුරැකුම් පත්වල අනාගත මිල හෝ ඒ සුරැකුම් පත්යේ වෙළඳපොළ වටිනාකම පිළිබඳව මූල්‍ය ගිවිසුම් වලට අපි අද එළඹෙනවා අපි අද එළඹෙනවා ඒවා අපි කියනවා මූල්‍ය ව්‍යුත්පන්න ගණදුණු මූල්‍ය උත්පන්න ගණදුණු කියලා. එහෙනම් උදාහරණයක් ඇරෙයිට අපි අද කියනවා ඩොලර් එකක් මාසෙකින් පස්සේ අපි ගන්න කැමති රුපියල් 205කට කියලා. එහෙම කියන ඔයයි මායි අද ගිවිසුමක් ගන්න. දැන් මොකද අපි කරේ? ඩොලර් එක කියන සුරැකුම් පත අරගෙන මේ ඩොලර් එකේ මාසෙකට පස්සේ මිල නැත්තම් වෙළඳපොළ වටිනාකම ගැන තක්සේරුවක් කරලා අපි කිව්වා මාසෙකට පස්සේ ඩොලර් එකක් 205කට එක්කෙනෙක් කියනවා විකුණන්න කැමතියි අනෙක් කෙනා කියනවා ගන්න කැමතියි. ඩොලර් එකක් 205කට මාසෙකට පස්සේ ගන්න කැමතියි විකුණන්න කැමතියි විකුණන්න කැමති කෙනයි ගන්න කැමති කෙනයි ගහනවා ගිවිසුම. මොකද්ද ගිවිසුම? ඩොලර් එකක් මාසෙකට පස්සේ රුපියල් 205කට ගන්න කැමති අනික කෙනා කියලා විකුණන්න කැමති දෙන්න අත්සන් කරනවා අත්සන් කරාට පස්සේ මොකද හැදෙන්නේ ඔන්න හැදෙනවා ඉදිරි ගිවිසුම ඉදිරි ගිවිසුම මොකද ඉදිරි ගිවිසුම කියන්නේ ඉදිරි ගිවිසුම කියලා කිව්වේ මේ ඩොලර් එකේ අනාගතේ මත මාසෙකට පස්සේ වටිනාකම ගැන අද දවසේ අපි ගහපු ගිවිසුම දැන් මේ ගිවිසුම ඩොලර් එකද නැහැ ගිවිසුම කියන්නේ ඩොලර් එක ගැන ඩොලර් එකේ අනාගතය ගැන අපි දෙන්නේ ගහපු ගිවිසුම. දැන් මතක තියාගන්න මේ ව්‍යුත්පන්න වෙළඳපොළේ සුරැකුම්පත් නෙමේ සුරැකුම්පත් වල වටිනාකම ගැන අපි ගහනවා කොන්ට්‍රැක්ට්ස්. අනාගතයේ මිල මෙහෙම වෙයි. අනාගතයේ මිල මෙහෙම වෙයි. ඒ නිසා මම මේක විකුණන්න කැමතියි මම මේ ගන්න කැමතියි. මේ අනාදි වශයෙන් අපිට පුළුවන් මේ ගිවිසුම් වලට එළබෙන්න. මේක ගැනත් අපි වෙනම සාකච්ඡා කරනවා. වෙනම සාකච්ඡා කරනවා. මම තියාගන්න මේකේ සරලව ගත්තම කියන්නේ මොකද්ද? සුරැකුම්පත් වල අනාගත මිල හෝ වෙළඳපොළ වටිනාකම පිළිබඳව අද දිනේ අපි මූල්‍ය ගිවිසුම් හෙවත් මූල්‍ය ගණදුණු වලට එළඹීම සිදු කරනවා. මෙවැනි මූල්‍ය ගිවිසුම් ඇති කරගන්න ඒවා වෙළඳාම් කරන වෙළඳපොළට අපි කියනවා මූල්‍ය ව්‍යුත්පන්න වෙළඳපොළ කියලා. මේ මූල්‍ය ව්‍යුත්පන්න වෙළඳපොළක අපිට දක්නට ලැබෙනවා විවිධ මූල්‍ය ව්‍යුත්පන්න වර්ග. අපිට සරලව වර්ග කරන්න පුළුවන්. පළවෙනි එක තමයි ඉදිරි ගිවිසුම් forward contracts. අනාගත ගිවිසුම් futures. මනාප ගිවිසුම්. මනාප ගිවිසුම් කියවා මේ මෙතන තියෙන options. දැන් මේ options යටතේ අපිට පුළුවන් දැමීමේ මනාපය සහ කැඳවීමේ මනාපය කියලා මනාප ඒ වර්ග දෙකකට බෙදයි. සල්ලෝගතොත් ඔප්ෂන්ස් ඒකේ ඔප්ෂන්ස් යටතේ කෝල් ඔප්ෂන්ස් කැඳවීමේ මනාපය පුට් ඔප්ෂන් දැමීමේ මනාපය right ඊළඟට අපිට පුළුවන් හුවමාරු ගිවිසුම් ගැන කතා කරන්න ස්වැප්ස් ස්වැප්ස් ඊට ඒකට තියෙන අපිට පොලි අනුපාත හුවමාරු ගිවිසුම් එහෙම නැත්නම් මුදල් හුවමාරු ගිවිසුම් විනිමය හුවමාරු ගිවිසුම් ඒ වගේම අපිට කතා කරන්න පුළුවන් ණය පෑර හැරීමේ හුවමාරු ගිවිසුම් යන আদি වශයෙන් හුවමාරු ගිවිසුම් ගැන කතා කරන්න පුළුවන් ළඟදී අපි දන්නේ අපි හෝමාරු ගිවිසුම් ගැන වැඩිපුර කතා කරානේ ඉන්දියාවත් සමග තිබුණු කරන්සි ස්වැප් එක
ඉළඟට අපි කතා කරනවා චීනයත් සමග කරන්සි ස්වැප් එකක් ගැන. ඉතින් මේවා ගැන ඔබ මේ නිවුස් අධ්‍යයනය කරන්න ෆලෝ කරන්න කියලා මට ඔබට කියන්න වෙනවා. එතකොට මේවා ගැන අපි මූල්‍ය වේදපන්න වෙළඳපොළ ගැන කතා කරද්දී දීර්ඝ වශයෙන් සාකච්ඡා කරමු. එතකොට ඔබ දැන් දන්නවා මොකද්ද මේ මූල්‍ය වේදපන්න වෙළඳපොළ කියන්නේ, ඒකේ තියෙන්නේ මොනවද. මේවා වල ව්‍යුත්පන්න උපකරණ, හරි. මේවා වල ව්‍යුත්පන්න උපකරණ මොනවාද? මේ ෆෝවර්ඩ් ඉදිරිය ගිවිසුම්, අනාගත ගිවිසුම්, මනාප ගිවිසුම් සහ වෝමාරු ගිවිසුම්. මේවා වල මූල්‍ය ව්‍යුත්පන්න උපකරණ මූල්‍ය ව්‍යුත්පන්න වෙළඳපොළ තුල වෝමාරු වන වෙළඳාම් වන. right දැන් ඊළඟට අපිට මේක ආයි කතා කරන්න පුළුවන් සුරකුම්පත් නිකුත් කිරීමේ අරමුණ අනු මොකද අරමුණ ණයක්ද හිමිකම්ද මේ අනුව අපිට කරන්න පුළුවන් right එතකොට මේක ප්‍රධාන වශයෙන් අපි කොටස් හතරක් යටතේ හඳුනා ගන්න පුළුවන් ණය වෙළඳපොළ කොටස් වෙළඳපොළ ව්‍යුහගත මුල් වෙළඳපොළ සහ වෙනත් ආයෝජන වෙළඳපොළ යනාදී වශයෙන් අපි මේ ණය වෙළඳපොළ ගැන මුලින්ම කතා කරලිමු මුලින්ම කතා කරලිමු ණය වෙළඳපොළ ගත්තම මේකේ අපිට විවිධ කොටස් හඳුනා ගන්න පුළුවන් පළවෙනි එක අපි කතා කරන්න ඕන දේ තමයි රාජ්‍ය සුරකුම්පත් වෙළඳපොළ එතන මේ රාජ්‍ය සුරකුම්පත් වෙළඳපොළ තුල තමයි භාණ්ඩාගාර බිල්පත් භාණ්ඩාගාර බැඳුම් කර නිකුත් කරන්නේ ඒකට සරලව කිව්වොත් රජය තමන්ගේ කෙටි කාලීන සහ දිගු කාලීන අවශ්‍යතා සඳහා අරමුදල් රැස් කරන වෙළඳපොළ තමයි මේ රාජ්‍ය සුරකුම්පත් වෙළඳපොළ. කොහොමද රැස් කරන්නේ? භාණ්ඩාගාර බිල්පත් භාණ්ඩාගාර බැඳුම් කර නිකුත් කළා. කවුද මේ රජය වෙනුවෙන් මේවා නිකුත් කරන්නේ? අපි හඳුනාගත්ත කලින් පාඩමේ ශ්‍රී ලංකා මහා බැංකුව ෆිස්කල් නියෝජිතය හැටියට රජයේ මේ රාජ්‍ය ණය සුරකුම්පත් නිකුත් කිරීම, ඒවා කළමනාකරණය කිරීම, පරිණතියේදී නැවත මුදල් ගෙවීම යනාදී කාරණා රජය වෙනුවෙන් ඉටු කරනවායි කියලා. රාජ්‍ය සුරකුම්පත් වෙළඳපොළ කවුද නියාමනය කරන්නේ? ශ්‍රී ලංකා මහා බැංකුව විසින්. දෙවැනි එක ඒක්ෂණ මුදල් මනි මාකට් කෝල් මනි මාකට් මේ ඒක්ෂණ මුදල්. තුන්වැනි එක වාණිජ පත්‍ර කමර්ෂල් පේපර්ස්. හතර තැන්පතු සහතික සර්ටිෆිකේට් ඔෆ් ඩිපොසිට්ස්. ඊළඟට අපිට කතා කරන්න පුළුවන් ප්‍රතිමිලදී ගැනුම් සහ ප්‍රතිවිකුණුම්. ඊළඟට පෞද්ගලික ණය සුරකුම්පත් private debt securities. හරිනේ අපි බලමුකෝ රාජ්‍ය සුරකුම්පත් වෙළඳපොළ සම්බන්ධයෙන්. මොකද රාජ්‍ය සුරකුම්පත් වෙළඳපොළ කියන්නේ? රජයන් විසින් වෙළඳපොළින් ණය ලබා ගැනීම සඳහා රාජ්‍ය සුරකුම්පත් උපයෝගී කරගන්න. ඒකට ඉතා අඩු අවදානමක් ඇති සුරකුම්පත් ලෙස තමයි රාජ්‍ය සුරකුම්පත් සැලකෙන්නේ. ඒතර මේවා අඩු අවදානම් කියලා මම කිව්වේ ඇයි? මෙතන වචනයක් ගැවුවා මම අඩු අවදානම් කියලා. මම ඔබට කිව්වේ නෑ මේක අවදානම් රහිත කියලා. දැන් සමාජයෙන් අවදානම් රහිත කියලාත් කියනවා. දැන් අවදානම් රහිත කියලා කියන්නේ ඒකේ ඉතාම අඩු නිසා අවදානම්. නමුත් අවදානම් රහිත කියනට වඩා සාර්ථකයි අඩු අවදානම් කියන එක. ඇයි අපි එහෙම කියන්නේ? දැන් ඇයි අපි අඩු අවදානම් කියන්නේ? රජයක් ණය පැහැර ඇරීම තමයි වෙන්න පුළුවන් අන්තිම එක. ඒ නිසා රජය ණය පැහැර ඇරීම සාමාන්‍යයෙන් ඉතාමත් අඩුවෙන් තමයි සිද්ධ වෙන්නේ. හැබැයි මතක තියාගන්න එහෙම කියලා මේ කවදාවත් රජයන් ණය පැහැර ඇරීම සිදු කරේ නැහැ කියලා අපිට කියන්න බෑ. උඹට මතකයි කලින් පාඩමක අපි ඉගෙන ගත්ත ණය අර්බුද ගැන. එතන ඒකදී අපි කතා කරා ග්‍රීසියේ ණය අර්බුදය ඇති තොර යම් යම් රජයන් තමන්ගේ හැකියාවට වඩා වැඩි ප්‍රමාණයක් ණය ගත්තොත් ඒ ණය ගෙවා ගන්නට බැරි වෙලා බංකොලොත් වෙන්න පුළුවන්. ඒ හරහා තමයි ණය අර්බුද ඇති වෙන්නේ. උදාහරණයක් තමයි ග්‍රීසියේ ඇති වුණ ණය අර්බුදය. ඒ නිසා රජයත් ණය පැහැර හැරීම සිදු විය හැකි. එය එහි ඇති සම්භාවිතාවය ඉතාඩු සියල්ලටම වඩා අඩුයි. නිසා අවදානම් ඉතාම අඩුයි. නමුත් අවදානම් රහිතයි කියලා කියන්න බෑ. දෙවැනි හේතුව තමයි උද්ධමනය තුළ ඇතිවන අවදාන. දැන් අපි හිතමු අපි මුදල් දානවා. මුදල් දාන වෙලාවේ අපි දාන්නේ වැඩි අගයක් ඇති මුදල්. මේක මං හිතන්නේ අපි කතා කර උද්ධමනයේ යටතේ ණය දෙන්නෝ වාසි ලබයි, ණය දෙන්නෝ අවාසි ලබයි, ණය ගන්නෝ වාසි ලබයි උද්ධමනයේ වැඩි වෙන විට.
තොට අපි මේ මුදල් දෙනවා රජයට නයට එන අය දෙන වෙලා වෙලාවෙ තිබ්බා යම් කිසියක්යා දැන් උද්දමනය නිසා මුදලේ අගේ පහලට බැහැලා තොට අපිට අපිටම දින අනුවකකට පස්සේ අපේ මුදල් හම් වෙනවා අපේ මුදල් හම් වෙනවා මුදල් හම්බුණාට අපිට හම් වෙන්නේ අඩු අගයක් ඇති මුදල් අඩු අගයක් ඇති මුදල් එහෙමනම් මොකද වෙලා තියෙන්නේ අපිට මුදල් නැවත ගෙවල රජය නමුත් අපිට යම් කිසි පාඩුවක් වෙලා මොකද අපේ මුදලේ අගය උද්දමනය නිසා පහල බැහැලා ඊට සාපේක්ෂ පොලියක් අපිට හම් වෙලා නැහැ එහෙමනම් උද්දමනය නිසාත් අවදානම ඇති වෙනවා උද්දමනය නිසාත් අවදානම ඇති වෙනවා එනිසා රාජ්‍ය සුරැකුම්පත් ඊට අඩු අවදානමක් ඇති සුරැකුම්පත් ලෙස අපිට හඳුනා ගන්න පුළුවන් නමුත් අවදානම රහිත ලෙස ප්‍රකාශ කිරීම නිවැරදි වෙන්නේ නැහැ අවම කියලා තමයි අපිට කියන්න පුළුවන්. එතකොට මේ රාජ්‍ය සුරැකුම්පත් කියලා අපි දකිනවා නිකුත් කරනවා ට්‍රෙෂරි බිල්ස්යි ට්‍රෙෂරි බොන්ඩ්ස්යි නේ. එහෙනම් අපි කියන බාණ්ඩාගාර බිල්පත් බාණ්ඩාගාර බැඳුම් කර. මේවා නිකුත් කිරීම සිදු වෙනවා. එතකොට කවුද මේවා නිකුත් කරන්නේ? අපි දැන් ටිකකට ඉස්සෙල්ලා ඉගෙන ගත්තා රජයේ ෆිස්කල් නියෝජිතයා ලෙස ශ්‍රී ලංකා මහා බැංකුවේ රාජ්‍ය ණය කළමනාකරණය සහ කළමනාකරණ දෙපාර්තමේන්තුව තමයි මේ රාජ්‍ය සුරැකුම්පත් නිකුතුව සිදු කරන්නේ. එතකොට මේගොල්ලෝ රජයේ අනුමත ණය සීමාවන් වලට අනුකූලව රජයට අවශ්‍ය ණය ලබා ගැනීමට සුරැකුම්පත් නිකුතුව සිදු කරනවා. ඊළඟට ඒ ලැබෙන මුදල් සුරැකුම්පත් විකුණා ලැබෙන මුදල් රජයේ ගිණුමේ තැන්පත් කිරීම. ඊළඟට ඒ අදාළ සුරැකුම්පත් ණය පිළිබඳ ගිණුම් පවත්වාගෙන යාම ඊළඟට ඒ සුරැකුම්පත් කල්පිරුණු විට ඒ සඳහා මුදල් ගෙවීම එන මේ කාරණා මේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව මගින් ශ්‍රී ලංකා මහා බැංකුවේ සිදු කරන රාජ්‍ය වෙනුවෙන් රාජ්‍ය වෙනුවෙන් එතකොට අපි දන්නවා රජයට අවශ්‍ය දීර්ඝකාලීන හා කෙටි කාලීන ණය ලබා ගැනීමට මේ බාණ්ඩාගාර බිල්පත් බාණ්ඩාගාර බැඳුම් කර රුපියල් සුරැකුම්පත් විදේශ බැඳුම් කර යනාදී සුරැකුම්පත් නිකුත් කිරීම සිදු කරනවා. මේ සුරැකුම්පත් නිකුතුව අයවැය මගින් අනුමත වූ සීමාවන්ට යටත්ව තමයි සිදු කරන්නට ඕන. මතක තියාගන්න මේ රාජ්‍ය සුරැකුම්පත් නිකුතුව කලකට පෙර ඉතා කාලයකට පෙර ලේඛනගත විදිහට තමයි සිද්ධ වුණේ. මේ සෑම සුරැකුම් පතකටම ඔබට ලේඛනයක් හම් වෙනවා. නමුත් වර්තමානයේදී මේ ලේඛන ක්‍රමෙන් සම්පූර්ණයෙන් බැහැර වෙලා රාජ්‍ය සුරැකුම් පත්තා සම්බන්ධ සියලුම ගනුදෙනු නිර්ලේඛන සුරැකුම් පත්තා නිෂ්කාශන ක්‍රමය හරහා තමයි සිද්ධ වෙන්නේ. 2004දී තමයි මහා බැංකුව මේක හඳුන්වා දෙන්නේ. ඒ අනුව මධ්‍යම තැන්පතුවේ තියෙන ආයෝජකයන්ගේ සුරැකුම් ගිණුම් හරහා තමයි මේ අරාජ්‍ය සුරැකුම් සම්පත් සම්බන්ධ ගනුදෙනු සිද්ධ වෙන්නේ. එතකොට මොකද්ද මේ නිර්ලේඛන සුරැකුම්පත් නිෂ්කාශන ක්‍රමය? එතකොට මේක ගැන අපි දැනගන්නට ඕනේ මේ ගැන කතා කරන්නට. එතකොට මුලින්ම 2004ට ඉස්සෙල්ලා මුලින්ම රාජ්‍ය සුරැකුම්පත් නිකුත් කරේ ලේඛනගත සුරැකුම් ලෙස. නිකන් උදාහරණයකට ඔබට බලන්න පුළුවන් මෙන්න මේ වගේ එකක්. right මේ වගේ ලේඛනයක් නිකුත් කරනවා right එතකොට මේක බාර දුන්නේ කොහොමද මේක පිටසන් කිරීම එහෙම නැත්නම් බාර දීම මගින් තමයි මේවා ගනුදෙනු කිරීම සිද්ධ කරන්නේ එතකොට ඔබ දන්නවා දැන් කොච්චර අමාරුද කියලා මේ ලේඛනයක් හම්බුනාම ගනුදෙනු කරන්නේ ඇයි මම එහෙම කියන්නේ දැන් අපි හිතමු ඔබ ගිහිල්ලා රාජ්‍ය සුරැකුම්පත් වල ආයෝජනය කළා ඔබට මේ ලේඛන හම්බ වෙනවා දැන් ඊට පස්සේ වෙන කතාව බලන්නකෝ දැන් මේ ලේඛන ඔබ ගන්න ඕනේ ෆිසිකලි කියලා ඊළඟට මේ ලේඛනය සුරක්ෂිතව පරිස්සමෙන් අරන් තියන්න ඕනේ. ඊළඟට මේක ගින්නෙන් සොර සතුරා ගින්නෙන් කෘමීන්ගෙන් ආරක්ෂා කරන්නට ඕනේ. ඊළඟට මේ ලේඛන පිළිබඳ ඔබ ඔළුවේ තියාගෙන ඉන්න ඕනේ මේක මෙදා මැචෝ වෙනවා එහෙම කියලා තියාගෙන ඉන්න ඕනේ. ඒක පිළිවෙලකට ෆයිල් කරන්න ඕනේ. ඒකට මේ ලේඛන හොයාගන්න අමාරුයි. මොකද ෆයිල් ඇදලා ඇදලා තමයි ලේඛනයක් හොයාගන්න ඕනේ.
හොයාගන්න ඕන. ඊළඟට මේක විකුණන්න ගියා. ඔබ පිටසන් කරලා මේක බාර දෙන්න ඔබ මේ ලේඛනයත් අරගෙන යන්න ඕනි ඒ අනික් ආයෝජකයා ගාව. ගිහිල්ලා උඩ ඒක බාර දීලා තමයි මුදල් ගන්න. දැන් බලන්න මේ කොච්චර අමාරු වැඩක්ද. මේ ලේඛනයක් භාවිතා කරනවා කියන්නේ ඉතාමත් අකාර්යක්ෂම වැඩක්. දැන් නිර්ලේඛන ක්‍රමයට ගියාම මේක සම්පූර්ණයෙන් අයින් වෙනවා. ලේඛන ලැබෙන්නේ නැහැ. ඔබට ආයෝජන ගිණුමක් තියෙනවා. ඒක ඔබට තියෙන ආයෝජන ගිණුම ඔබ ට්‍රෙෂරි බිල්ස් ගත්තා නම් ඔබට ඒ ට්‍රෙෂරි බිල්ස් ගත් එක වැටෙනවා. ට්‍රෙෂරි බිල්ස් ගත් එක වැටෙනවා. දැන් ඔබට ගිණුමේ ට්‍රෙෂරි බිල්ස් තියෙනවා. ඔබට කියනවා මගේ ගාව ට්‍රෙෂරි බිල්ස් මෙච්චර ප්‍රමාණයක් තියෙනවා. කොහෙද තියෙන්නේ? මගේ ආයෝජන ගිණුමේ. කොහොමද බලන්නේ? ආයෝජන ගිණුමට ලොග් වෙලා බලන්න පුළුවන් මාධ්‍යම තැන්පත් වේ. එතකොට මේ ට්‍රෙෂරි බිල්ස් වික්කොත් මේ පැත්තෙන් අඩු වෙලා මේ පැත්තට එකතු වෙනවා. මේ 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 ගිණුමෙන් අඩු වෙනවා. ගිණුමෙන් අඩු වෙනවා. රයිට්? ගිණුමෙන් අඩු වෙලා වෙනත් ආයෝජකයෙකු ගාවට යනවා. තවත් ආයෝජකයෙකු ගිණුමට ගිහිල්ලා එකතු වෙනවා. රයිට්? මෙහෙන් අඩු වුණා. අනිත් පැත්තේ තවත් ආයෝජකයෙකු ගිණුමට යනවා. මේ ආකාරයට දැන් ඉස්සර තිබ්බ ලේඛන වෙනුවට දැන් මොනවාද යන්නේ? ඉලෙක්ට්‍රොනික රෙකෝඩ්ස්. ඉලෙක්ට්‍රොනික රෙකෝඩ්ස්. මේ කොහෙද මේ ඉලෙක්ට්‍රොනිකලි මේක රෙකෝඩ් වෙන්නේ? මාධ්‍යම දැම්පුවතුවේ තියෙන ආයෝජන ගිණුම් වල. ඉතින් ඒ විවිධ ආයෝජකයෝ තමන්ගේ නමින් මේ ගිණුම් පවත්වාගෙන යන්නට ඕනේ. ඒතර ඔබ ට්‍රෙෂරි බිල් ගත්තම ඒවා මේ ගිණුමට ඇඩ් වෙනවා. ට්‍රෙෂරි බිල් විකුණපුවාම ඒවා ඒ ගිණුමෙන් අයින් වෙලා ඒ අදාළ මිලදී ගත්ත ආයෝජකයා ගිණුමට ඇඩ් වෙනවා. ඉතින් මේකේ තිබෙන වාසි මොනවද? දැන් ලේඛනගත ක්‍රමයේදී ලේඛන නිකුත් කිරීම, ලේඛන හුවමාරු කිරීම, ලේඛන වල සටහන් තැබීම, තොරතුරු සොයා ගැනීමට කාලය වැය වීම, ගබඩා කිරීමට තිබුණු අපහසු, මේ අනාදී සියලුම අකාර්යක්ෂම දේවල් මේ ක්‍රමයේ යටතේ අයින් වෙනවා. එතකොට සුරකුම්පත් වෙලදාම ගණඳුනු කිරීම ඉතාමත් කාර්යක්ෂමයි, පහසුයි. ටක් ගාලා විනාඩි දෙකෙන් විනාඩියෙන් අපිට ඉලෙක්ට්‍රොනිකලි මේ ගණඳුනු ඉවර කරන්න පුළුවන්. ගණදුරු පිළිබඳ තොරතුරු පහසුවෙන් හොයා ගන්න පුළුවන්. ඒකට තොරතුරු තාක්ෂණය හා පරිගණක මගින් ගණදුරු කරන්නට ගියාම ඒ හරහා අපිට වැඩිපුර ගණදුරු ප්‍රමාණයක් කරන්නත් පුළුවන්. ඒ වගේම අර සුරකුම් අතින් අතට හෝමාරු කරන්න යන කාලයේ ශ්‍රමය, ඊළඟට ඒවා වෙරිෆයි කරන්න, සත්‍යාපනය කරන්න යන කාලයේ ශ්‍රමය, ඊළඟට ගබඩා කරන්නට තිබෙනා වූ ගැටලු, මේ සියල්ල වයින් වෙලා. එනිසා ආයෝජකයන්ට මේ සුරැකුම්පත් වෙළඳාම ඉතාමත් වේගයෙන් සහ පහසුවෙන් කරන්න පුළුවන් ක්‍රමක් ලැබෙනවා මේ නිර්ලේඛන ක්‍රමය නිසා. ඉලෙක්ට්‍රොනික දත්ත ලෙස, ඉලෙක්ට්‍රොනික සටහන් ලෙස පරිගණක මාර්ගයෙන් මේක කරනකොට. එතකොට මේ ලේඛන ක්‍රමය අයින් කරලා 2004 දී නිර්ලේඛන ක්‍රමයට ගිය නිසා මේ රාජ්‍ය සුරැකුම්පත් පිළිබඳව ගනුදුනු වඩා කාර්යක්ෂමව සහ ආකර්ෂණීයව සිදු කරගෙන යන්නට හැකියාව ලැබෙනවා. දැන් මේකම තමයි කොටස් වලක් තියෙන්නේ. මේක තමයි කොටස් වලක් තියෙන්නේ නිර්ලේඛන ක්‍රමය. එතකොට ලේඛනගත සුරැකුම් තබා ගන්නකොට ඒවා තනින් තැනට ගෙන යන්න තියෙන අවධානම අඩු වුණා. එතකොට මේකේදී පරිගණක පද්ධතිය තුළ දත්ත ගබඩා වෙලා ඒවා අඩු අවධානමකින් දත්ත හුවමාරු කරගෙන ගනුදුනු සිදු වෙනවා. ඊළඟට මේ විද්‍යුත් පරිගණක පද්ධතියක් තියෙනකොට ආයෝජකයන්ට රටේ ඕනම තැනක ඉඳලා, ලෝකයේ ඕනම තැනක ඉඳලා මේ ආයෝජන කටයුතු කරන්න පහසු වෙනවා. ඒ නිසා ආයෝජනයේ ආයෝජකයේ වඩාත් ආකර්ෂණීය වෙනවා මේ සුරැකුම්පත් ගණඳුනු කරන්න. ඊළඟට ගණඳුනු කරන්නයි මේවා පියවන්න නැත්නම් සෙටල් කරන්න යන කාලයේ සමය ඉතා අඩු වෙනවා. එතකොට රාජ්‍ය සුරකුම්පත් සඳහා මුදල් ගෙවීම හා පියවීම RTGS පද්ධතිය හරහා ක්ෂණිකව මුදල් හුවමාරු වීමෙන් සිදු වෙනවා. ඒ නිසා මේක අර මේ මුදල් ගැනීම සඳහා ලේඛනගත ක්‍රමයේ තිබූ ප්‍රමාද අවම කිරීමට හේතු වෙනවා. මේක තමයි මේ තියෙන වාසි. ඒකට ඔබගෙන් ප්‍රශ්නයක් ඇහුවොත් ඇයි මේ නිර්ලේඛන ක්‍රමයට ගියේ සහයේ තියෙන වාසි ඔබට මේ ආකාරයට පැහැදිලි කරන්න පුළුවන්. ඔබට වර්තමානයේ
භාණ්ඩාගාර බිල්පත් වැඳුම් කර රාජ්‍ය සුරැකුම්පත් ඉලෙක්ට්‍රොනික දත්ත ලෙස නිකුත් කිරීම හෝමාරුව පියවීම සිදුවෙනවා. එනිසා සියලු ගණදුනු ක්ෂණිකව කාලපමාවකින් තොරව වඩා කාර්යක්ෂමව සිදු කරන්නට අවස්ථාව ලැබිලා තියෙනවා. එතකොට දැන් අපි කතා කරන්නේ ඉලෙක්ට්‍රොනිකල වෙනවා කියලා. මේ ඉලෙක්ට්‍රොනිකල වෙන්න නම් මේ ගිනුම් තියෙන්න ඕනේ. කොහෙද මේ ආයෝජකයෝ ගිනුම් තියන්නේ? ගිනුම් තියන්නේ මධ්‍යම තැන්පත්ුවේ, Central Depository System. තප්පර දෙන්න. තකොට මේ අපි කතාගන්න මේ මධ්‍යම තැන්පතු ගැන. මධ්‍යම තැන්පතු අපි කිව්වා මේ ආයෝජකයන්ගේ ගිනුම් හරහා තමයි මේක සිදුවෙන්නේ. එතකොට කොහෙද මේ ගිනුම් තියෙන්නේ? මධ්‍යම තැන්පතුවේ, Central Depository System. දැන් මේ ඔබට මේ පේන්නේ ඒ වෙබ්සයිට් එක. දැන් ඔබට පුළුවන් මේ වෙබ්සයිට් එකට ගිහිල්ලා මේ පිළිබඳව වැඩිදුර අධ්‍යයනය කරන්න. Central Depository System CDS එක. එතන මේක ගැන මේ ඔබට පුළුවන් මේ වෙබ්සයිට් එකට ලොග් වෙලා අධ්‍යයනය කරන්න. මම ඉතින් ඔබට කියනවා දැන් මේක ඔබට දැන් මම ලින්ක් එක දුන්නා. ඔබට පුළුවන් ගිහිල්ලා මේ වෙබ්සයිට් එකට ගිහිල්ලා වැඩිදුර අධ්‍යයනය කරන්න CDS එක සම්බන්ධයෙන්. එතකොට මේ මධ්‍යම තැන්පතුවේ ගිනුම් ප්‍රාථමික වෙළඳුන් සහ ඔවුන් යටතේ වූ ආයෝජකයන්ගේ නම් වලින් තියෙනවා. ආයෝජකයන්ගේ නම් වලින් තියෙනවා. එතකොට ප්‍රාථමික වෙළඳපොලේ මිලට ගන්නා සුරැකුම්පත් වලට මහා බැංකුවට මුදල් ලැබුණම මහා බැංකුව ඒ ප්‍රාථමික වෙළඳුන්ගේ මේ සුරැකුම් ගිනුම් වලට ඒ ට්‍රෙෂරි බිල්ස් තැන්පත් කිරීම සිදු කරනවා. මේ සුරැකුම් ගිනුම් වල තියෙන ට්‍රෙෂරි බිල්ස් අස්සේ මේ ප්‍රාථමික වෙළෙන්දා තවත් ආයෝජකයකට විකුණවම මොකද කරන්නේ? තමන්ගේ සුරැකුම්පත් ගිනුමෙන් අඩු කරලා ආයෝජකයාගේ තියෙන සුරැකුම්පත් ගිනුමට දා. මේ විදිහට සුරැකුම්පත් දැන් ඔබ ඉලෙක්ට්‍රොනිකලි ගත්තට පස්සේ ඒවා මිලදී ගැනීම විකිණීම සිදු වෙනවා. ඊට සාපේක්ෂව ගිනුම් වලින් අඩුවීම එකතු වීම සිදු වෙනවා. සෑම ගනුදෙනුවක් අවසානයේදීම සාමාන්‍ය නිවේදනයක් එනවා. ඒ වගේම ඔයාට පුළුවන් යූසර් නේම් එකක් පාස්වර්ඩ් එකක් හදාගෙන මේ පද්ධතියට ඇතුල් වෙලා තමන්ගේ ගිනුමේ තොරතුරු බලා ගන්න. මේ ගැන ඔබ වැඩිදුර අධ්‍යයනය කරන්න ඔන්න ඔබට වෙබ්සයිට් එක මම කියලා තියෙනවා. පේනවා ඔබට CDS කියලා ගහලා ඒ වෙබ්සයිට් එකට ගිහිල්ලා ඒක අධ්‍යයනය කරන්න. right. එතකොට දැන් අපි යමු මේ දැන් අපි කතා කරා භාණ්ඩාගාර රාජ්‍ය සුරැකුම්පත් වෙළඳපොළ සම්බන්ධයෙන්. දැන් මේකේ තියෙන ප්‍රධානතම උපකරණ දෙකට අපි යමු. භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම් කර. පළවෙනි එක භාණ්ඩාගාර බිල්පත්. මොකද භාණ්ඩාගාර බිල්පත් කියන්නේ? වර්ෂයක් හරි ඊට අඩු කාලයක් සඳහා වෙළඳපළෙන් ණය ලබා ගැනීමට තමයි භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීම සිදු කරන්නේ. උඩ ශ්‍රී ලංකා දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥාපනතේ ප්‍රතිපාදනයන්ට යටත්ව ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මහා බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව තමයි මේ භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරන්නේ. ඒ දුර අපි කිව්වා මේක මුදල් වෙළඳපොළ යටතේ වර්ග කරනවායි කියලා. මේක වර්ෂයක් හෝ ඊට අඩු කාලයක් දක්වා පරිණතියක් ඇදුව තමයි නිකුත් කිරීම වෙන්නේ. ඒතර අපිට පුළුවන් කියන්න ඔකේ දින 91, දින 182, දින 364 කියන පරිණතීන් යටතේ යනවායි කියලා. ඒතර මේක ඔබ මතක තියාගන්න ඕනේ. මොකද දින 91යි, දින 182යි, දින 364. ඊළඟට අපි කියනවා භාණ්ඩාගාර බිල්පත්
ශුන්‍ය කූපන් සුරකුම්පත් කියන. මොකද්ද මේ ශුන්‍ය කූපන් කියන්නේ? දැන් භාණ්ඩාගාර බිල්පත් වල කූපන් රේට් එකක්. මොකද පොලි අනුපාතයක් දක්වන්න ලැබෙන්නේ නැහැ. ඒක බිඳුවයි. හරි එහෙම මේ පොලි අනුපාතයක් කූපන් අනුපාත ඒවා මේ භාණ්ඩාගාර බිල්පත් වල දක්වන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපි කියන මොකද්ද? ශුන්‍ය කූපන් සුරකුම්පත්. එහෙනම් කොහොමද මේ භාණ්ඩාගාර බිල්පත් නිකුතුව සිදුවෙන්නේ? මේවා වෙන්නේ වට්ටමකට යටත්. ඩිස්කවුන්ට් වට්ටමකට යටත්. එතකොට මුහුණත භාණ්ඩාගාර බිල්පතේ මුහුණත මිලට වඩා අඩු මිලකට තමයි නිකුත් කිරීම සිදු වෙන්නේ. එතකොට පරිණතියේදී මුහුණත අගය ගෙවන. උදාහරණයක් ඇරෙන්න දැන් භාණ්ඩාගාර බිල්පතක් ගත්තොත් සාමාන්‍ය රුපියල් 100 න් තමයි යන්නේ. right? එතකොට ඒකත් ඔබ මතක තියාගත යුතුයි. right? එතකොට රුපියල් 100ක භාණ්ඩාගාර බිල්පතක් රුපියල් 90කට අලෙවි කරන්නට පුළුවන්. එහෙනම් අපිට පේනවා දැන් මුහුණතාගේ රුපියල් 100යි. නමුත් වෙළඳපළේ අලෙවි කරන්න කියෙද්ද රුපියල් 90ට. එහෙනම් වට්ටම රුපියල් 10යි. වට්ටම රුපියල් 10යි. නමුත් පරිණත කාලේ ඉවර වුණාම ඔයා ගන්නෙ 90ට. 90ට ගත්තට පරිණත කාලේ ඉවර වුණාම ඔබ එය රිඩීම් කරනකොට ඔබට රුපියල් 100ක්ම ගෙවන. මුහුණතාගේ ගෙවන. එහෙමනම් ඔබට ගන්න පුළුවන් මේක 90ට 80ට 95ට ගන්න පුළුවන්. මුහුණතර වගේට වඩා අඩු වගේකට. නමුත් පරිණතියේදී සම්පූර්ණ මුහුණතාගේ ගෙවනවා. එහෙමනම් මුහුණතාගේ සහ ඔබ මිලදීගත් අගේ අතර වෙනස තමයි ඔබගේ ලාභය වෙන්නේ. මුහුණතාගේ සහ ගැනුම් මිල අතර වෙනස හිමිකරුගේ නැත්නම් ගැනුම් කරුගේ ආදායම වෙනවා. ඔන්න දෙකක් පැහැදිලි. භාණ්ඩාගාර බිල්පත් ශුන්‍ය කූපන් සුරකුම්පත්, භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීම වට්ටමකට අනුව තමයි වෙළඳාම සිදු වෙන්නේ. භාණ්ඩාගාර බිල්පත් සාමාන්‍යයෙන් බැංකු ඇතුළු මුල් ආයතන විශාල වශයෙන් මිලට ගන්නවා. මේවා ඉතාම ද්‍රවශීල වත්කම් ලෙස සැලකෙන්නේ. මොකද ද්විතීක වෙළඳපළේදී මේවා පහසුවෙන් විකුණලා මුදල් කරගන්න පුළුවන්. භාණ්ඩාගාර බිල්පත් පහසුවෙන් ද්විතීක වෙළඳපළ විකුණලා මුදල් කර ගන්න පුළුවන්. ඇයි හේතුව? අඩු අවදානම. අඩු අවදානමනේ. ඒතර මේවා රාජසුල කුම්පත් නිසා තා අඩු අවදානමක් තමයි තියෙන්නේ. තා පහසුවෙන් ඔබට පුළුවන් ද්විතීක වෙළඳපළ විකුණලා මුදල් කර ගන්න. ඒ නිසා මේවා ඉතා ඉහළ ද්‍රවශීලතාවයක් ඇති වත්කම් හැටියට තමයි සලකන්නේ. ඒතර භාණ්ඩාගාර බිල්පත් වෙළඳාම සම්බන්ධයෙන් ප්‍රධාන වෙළඳපළ වල දෙකක් අපිට හඳුනා ගන්න පුළුවන්. ප්‍රාථමික වෙළඳපළ සහ ද්විතීක වෙළඳපළ වශයෙන් අපි දන්නවා භාණ්ඩාගාර බිල්පත් සම්බන්ධ ප්‍රාථමික වෙළඳපළේදී සාමාන්‍යයෙන් සිදු වෙන්නේ ශ්‍රී ලංකා මහා බැංකුව විසින් ඒ භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීම. ඒකට මේ ප්‍රාථමික වෙළඳපළේදී වා මිලට ගැනීමට හැකියාව තියෙන්නේ බැංකු සහ ප්‍රාථමික වෙළඳුන්ට පමණයි. ප්‍රාථමික වෙළඳුන්ට පමණයි. ඒකට ඔවුන්ට පුළුවන් ඒ බිල්පත් මිලට අරගෙන ද්විතීක වෙළඳපළේදී සාමාන්‍ය ආයෝජකයන්ට විකිණීම සිදු කරනවා. මේකත් එක්ක අපි යනවා තම වැදගත් ගානකට. මේක සාමාන්‍ය විභාගයේදී ඔබගෙන් අහලා තියෙනවා කීප පාරක්. භාණ්ඩාගාර බිල්පත් එක පළදා අනුපාතය කොහොමද තීරණය කරන්නේ කියලා. දැන් මෙහෙම බලමු. භාණ්ඩාගාර බිල්පත් නිකුතුව වෙළඳාම ඒකක මිලක්වත් තමයි සිද්ධ වෙන්නේ. ඒතර බිල්පත් එක් ඒකකයක නාමික මිල 100යි. right? ඒක බොහෝ විට වෙළඳ වට්ටමක් ඇතුව තමයි වෙළඳපළේ වෙළඳාම් කරන්නේ. ඒකට මතක තියාගන්න බිල්පත් ඒකකයක නාමික මිල සාමාන්‍ය රුපියල් 100යි. දැන් අපි උදාහරණයකට ගත්තොත් දින 364ක භාණ්ඩාගාර බිල්පතක් රුපියල් 90කට අලෙවි වෙනවා. දැන් මේක කිව්ව ගමන් ඔබට මතකෙට එන්න ඕනේ සාමාන්‍යයෙන් නාමික මිල රුපියල් 100යි. දැන් මේක අලෙවි වෙලා තියෙන රුපියල් 90කට. එහෙනම් රුපියල් 10ක වට්ටමක් තියෙනවා. එහෙමනම් මේදී වට්ටම රුපියල් 10ක් වේ. ආයෝජනය කරපු මුදල රුපියල් 90යි නේ. ඇයි ඔය රුපියල් 90ක් දීලානේ මේක ගත්තේ? දැන් එහෙමනම් අපි අහනවා යාගෙන් පළදා අනුපාතය කීයද? දැන් මේක කිසිම දෙයක් දන්නේ නැති කෙනෙක් කියන බුණා මේක 300 රුපියල් 10යි කියලා. එහෙනම් ඒක වැරදි. ඒකට හේතුවක් තියෙනවා. එකක් තමයි මේක දින 364. ඊළඟට 265ට නෙමෙයි 264. දෙවෙනි එක ඔයා රුපියල් 100ක් වේදම් කරේ නැහැ. ඔයා වේදම් කරේ රුපියල් 90යි. දැන් 90කට තමයි ඔයාට රුපියල් 10ක් ලැබුණේ. එහෙනම් පළදා අනුපාතය අපි නිකන් ඔහොම
උඩින් බලලා කියන්න බෑ අපි ගණනය කරන්න. කොහොමද ගණනය කරන්නේ? එහෙනම් තමයි මේක තියෙන්නේ. right? පළදා අනුපාතය සමානයි right? වට්ටම. මොකද වට්ටම? 10. ඊළඟට වෙළඳ බලාගය. මොකද වෙළඳ බලාගය? කීයක් ගෙව්වද? කීයක් ගෙවද ගත්තේ? රුපියල් 10ක වට්ටමක් හම්බුණා. right? රුපියල් 10ක ඩිස්කවුන්ට් එකක් හම්බුණා. රුපියල් 10ක් වඩ හම්බුණා. කොච්චරද වියදම් කරේ? වෙළඳ බලාගය කීයද? රුපියල් 90. මේක හම්බුනේ කොච්චර කාලයකටද? ආ කොච්චර කාලයක්ද? දින 364කට. 364කට තමයි මේක හම්බුනේ. 364කට මේක හම්බුණා නම් 365කට කොච්චරද කියලා බලන්න. 364ෙන් බෙදලා 365 වැඩි කර. ඊපස් ප්‍රතිශතය ගන්න ඔබ රුපියල් 100ෙන් වැඩ කර. එතකොට මේ 365 කියන්නේ මොකද? වර්ෂයේ දින ගණන. ඒක ඔබ දන්නවා ඇතිනේ. සරි. එහෙනම් ආපහු කියනවා රුපියල් 10ක් හම්බුණා රුපියල් 90ක් වියදම් කරලා ඒක හම්බුනේ දින 364කට. එහෙනම් 365කට කීයද කියලා බලලා ඒක ප්‍රතිශතයක් කරන්න 100ෙන් වැඩි කරනවා. එතකොට වාට එනවා මොකද්ද? වාර්ෂික පළදා අනුපාතය. එතකොට මේ ගානේ හැටියට වාර්ෂික පළදා අනුපාතය එන ඔබට 11.14. 11.14. එහෙනම් මේ ගාන ඔබට හොඳින් මතක තියෙන්නට ඕනේ. මේ කීප පාරක්ම අහලා තිනවා. ඉතින් මේක මතක තියෙනවනම් ඔබට බලන්න පුළුවන්. දැන් ඔබ දැන් දන්නවා මේ රුපියල් 10ක වට්ටමක් හම්බුන පළියට 10යි කියලා කිව්වොත් ඒක වැරදි. ඒක බලන්න ඕනේ ඒ අදාළ බිල්පත් කාලය වෙනද පළාගේ වට්ටම කියන දේවල් මත තමයි ඔබ ගණනය කරන්න ඕනේ පළදා අනුපාතය. ඊට මේ කතා කරේ අපි භාණ්ඩාගාර බිල්පත් සම්බන්ධයෙන්. ඊළඟට අපි භාණ්ඩාගාර බැඳුම් කරගත්තොත් අපි දන්නවා භාණ්ඩාගාර බැඳුම් කර කියලා කියන්නේ වර්ෂ දෙකකට හෝ ඊට වැඩි කාලයකට ණය මුදල් රජයට ලබා ගැනීමට නිකුත් කරන්නා වූ උපකරණයක්. එතකොට ලේඛනගත ව්‍යාපාර වස්තු සහ සුරකුම් ආඥාපන්තට අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව භාණ්ඩාගාර බැඳුම් කර නිකුත් කරනවා. මේ භාණ්ඩාගාර බැඳුම් කරයි බිල්පත් ගත්තම ටෝටලි වෙනස්. බිල්පත් කෙටි කාලීනයි භාණ්ඩාගාර බැඳුම් කර දිගු කාලීනයි. භාණ්ඩාගාර බැඳුම් කර කියලා කියන්නේ ඊළඟට පොලිදරන සුරකුම් පත. පොලිදරන සුරකුම් පත. මේකේ තියෙන පොලි රේට් එක. මම භාණ්ඩාගාර බිල්පත් මොකද්ද? වට්ටම. ඊට තේ නිකුත් කරේ. වට්ටමක් යනතේ. ඒක ශුන්‍ය කූපන් සුරකුම් පතක් කියලා අපි හඳුනගත්තා. ඒ කියන්නේ පොලිදරන් නැහැ. නමුත් භාණ්ඩාගාර බැඳුම් කරයක් කියන්නේ පොලිදරන සුරකුම් පත. සාමාන්‍යයෙන් අර්ධවාර්ෂිකව මේකට පොලි ගෙවන. මේකට කියන පොලි අනුපාතය අපි හඳුන්වනවා කූපන් අනුපාතය කියලා. මේ පොලි අනුපාතය අපි සාමාන්‍යයෙන් හඳුන්වනවා කූපන් අනුපාතය කියලා. එතකොට එහෙමනම් මොනවද අපිට පැහැදිලි? මේක පොලි දන්න සුරකුම් පතක්. මේ පොලි අනුපාතය කූපන් අනුපාතය කියලා අපිට හඳුන්වන්න පුළුවන්. දැන් මේ පළවෙනි එක. හරි. දැන් දෙවෙනි එක කියනවා වෙළඳ බල වටිනාකම මූලද වටිනාකමට අඩු වුණාම වට්ටමක් මත වෙනදාම් වෙනවා. වට්ටම හා පොලි යන දෙකේ එකතුවට සමාන පළදාවක් ලැබෙනවා. එතකොට පළදා අනුපාතය කූපන් අනුපාතයට වඩා වැඩි. මොකද මේ කියන්නේ? දැන් මේ භාණ්ඩාගාර බැඳුම් කරය පොලි අනුපාතයක් දරන සුරකුම් පතක්. මේක අපිට ඕනේ නම් පුළුවන් වෙළඳ බල වටිනාකමට අඩු වටිනාකමකට යවන්න. නොන වෙළඳ බල වටිනාකමට අඩු වටිනාකමකට යනවා නම් එතනත් අපිට ලාභයක් හම්බ වෙනවා. එතකොට අපේ සමස්ත පළදාව වෙන්නේ අපිට ලැබෙන පොලිය සහ ලැබුණු වට්ටම. මේක මූණදාගයට වඩා අඩුවෙන් වෙනදාම් කරන්නත් පුළුවන්. මූණදාගයට වඩා වැඩියෙන් වෙනදාම් කරන්නත් පුළුවන්. ඒක ඉල්ලුමහා සැපේව මත තීරණය වෙනවා බැඳුම් කරවලදී. බැඳුම් කරවලදී ඉල්ලුමහා සැපේව මත තමයි ඒක තීරණය වෙන්නේ. නේ? එතකොට මතක තියාගන්න භාණ්ඩාගාර බැඳුම් කරයක් ගත්තම ඒකේ පොලි අනුපාතයක් තියෙනවා. ඒ පොලි ආදායම ඔබට එනවා. ඒ වගේම ඒක මූලදාගයට වඩා අඩුවෙන් නම් ඔබ අරගත්තේ ඔබ වට්ටමත් ලාභයක් වෙනවා. මූලදාගයට වඩා වැඩියෙන් ගත්තොත් ඔන්න ඔබට එතනදී පොඩි පාඩුවක් තියෙනවා.
දැන් නමුත් මේ මතය තියාගන්න මේ බැඳුම් කර කියන එක මූණදාගයට වඩා වැඩියෙන් හෝ අඩුවෙන් හෝ වෙනදාම වෙනවා විවිධ සාධක මත ප්‍රධාන වශයෙන් ඉල්ලුමා සැපෙව මත එතකොට කොහොමද මේ ඉල්ලුමා සැපෙව වෙනස් වෙන්නේ ඒකදී අපිට මතක තියාගත යුතු ප්‍රධාන කාරණාවක් තියෙනවා අපි කියනවා බැඳුම් කරවල වෙළඳ බල මිල පොලි අනුපාත සමග ප්‍රතිලෝම සම්බන්ධයක් තියෙනවා මොකද ප්‍රතිලෝම කියන්නේ ප්‍රතිලෝම කියන්නේ එකක් වැඩි වෙනකොට එකක් අඩු වෙනවා අනුලෝම කියන්නේ එකක් වැඩි වෙනකොට අනිකක් වැඩි වෙනවා. දැන් මේකේ තියෙන්නේ මොකද ප්‍රතිලෝම සම්බන්ධය. ඒ කියන්නේ එකක් වැඩි වෙනකොට එකක් අඩු වෙනවා. එහෙනම් අපිට පැහැදිලි වෙනවා පොලි අනුපාත ඉහළ ගියොත් බැඳුම් කරවල වෙළඳපළ මිල පහළ යනවා. පොලි අනුපාත පහළ ගියොත් බැඳුම් කරවල වෙළඳපළ මිල ඉහළ යනවා. දැන් මේක ඇයි කියලාද අපිට කියන්න පුළුවන්. දැන් ඔබ සාමාන්‍යයෙන් හිතන්න උදාහරණයක් ගමුකෝ. ඔබට තියෙනවා 10%ක් කොලී ගෙවන අවුරුදු 5ක බැඳුම් කරයක්. මොකද්ද මේ බැඳුම් කරේ ඔබ ගාව තියෙන 10%ක් පොලිය හම් වෙනවා අවුරුදු 5කට පොලිය ෆික්ස් නේ 10% ගානේ අවුරුදු 5ක බැඳුම් කරයක්. දැන් මේ බැඳුම් කරේ අද වගේ තත්වයක් ආවොත් කොච්චර වටිනවද? දැන් අද අපිට 6ට 7ටවත් දාගන්න අමාරුයි. පොලිය අනුපාත 15 බැලලා දැන් ඔබ එනවා මේ ඇවිල්ලා කියනවා ආ ඕගොල්ලෝ 6ට 7ට දැන් දාන්නේ මාකට් එකේ. මයගාව තියෙනවා බැඳුම් කරයක් 10%ක් ගෙවන. අවුරුදු 5කට 10% ෆික්ස්. මොකද කියන්නේ? ගන්න කැමතිද? දැන් අපි හැමෝම කැමති නේ. ඒ අපි හැමෝම දන්නවා දැන් මේක මේක ගත්තොත් 10% ගානේ හම් වෙනවා. මාකට් එකේ වෙන තැනක ආයෝජනය කරනවා 6යි 7යි හම් වෙනවා. දැන් අපි හැමෝම ඉල්ලනවා. මොකද වෙන්නේ ඉල්ලුම වැඩි. ඉල්ලුම වැඩි වෙනවා ඔයා කියනවා රයිට්. මම බැඳුම් කරේ විකුණන්නේ මූණත වගේට වඩා වැඩි අගයකට කැමති නම් ගන්න. දැන් ඒත් අපිට ලාභයි. මොකද අපි සල්ලි දැම්මොත් 6කට 7කට දාන්න වෙන්නේ. දැන් මෙතන 3ක 4ක පොලි අනුපාත වැඩි පොලි අනුපාතය අපිට හම්බ වෙනවා. එනිසා අපි සමහරක් විට අපිට පුළුවන් මේ මූණත අගයට වඩා වැඩි ගාණක් ගෙවලා ඒ බැඳුම් කරේ ගන්න. ඒත් අපිට ලාභයි. ඒත් අපිට ලාභයි. එහෙමනම් පොලි අනුපාත අඩු වෙන අවස්ථාවක යම් කිසි කෙනෙක් බැඳුම් කරයක් තියාගෙන ඉන්නවා නම් ඉහළ පොලි අනුපාතයක් තියෙන දීර්ඝ කාලයකට ඔහුට හැකියාව ලැබෙනවා ඒ බැඳුම් කරය ඒ බැඳුම් කරේ මුහුණදාගයට වඩා වැඩි ගානකට විකුණන්න මොකද ආයෝජකයෙක් ගන්න කැමති වැඩි පොලි අනුපාතයක් තියෙන නිසා සහ වර්තමානයේ පොලි අනුපාත පහළ යන නිසා ඒක තමයි අපි කියන්නේ මේ බැඳුම් කරයක් සාමාන්‍ය මේවා ෆික්ස්ඩ් ඉන්කම් සිකියුරිටිස් කියලා කියනවා ෆික්ස්ඩ් ඉන්කම් සිකියුරිටි ඔය බැඳුම් කරයක් කිව්වොත් 10%යි අවුරුදු 5යි කිව්වොත් 10% ගානේ අවුරුදු 5ක් හම් වෙනවා ෆික්ස්ඩ් ඉන්කම් සිකියුරිටිස් ෆික්ස්ඩ් ඉන්කම් සිකියුරිටි එහෙමනම් මේ බැඳුම් කර වල මිල සහ පොලි අනුපාත සමග තියෙන්නේ මොකද්ද ප්‍රතිලෝම සම්බන්ධතාවය මේක ඔබ දැනගන්න ඕනේ එතකොට අපි දැක්ක පෞද්ගලික කාලවල වල පොලි අනුපාත අඩු කරද්දී බැඳුම් කරවල ආයෝජනය කරලා තිබ්බයට ඔන්න වාසිදායක වුණා. ඇයි ඒ වගේ මිල ඉහළ යන නිසා. එතන මේ අපි කතා කරා කූපන් අනුපාතය කියලා එකක් නේ. එතකොට ඇයි එහෙම කරේ? දැන් මේ තියෙන පරණ බැඳුම් කරය. දැන් මේක ඔබට පේනවා මේ කොටස් තියෙනවා මේ 1.44 ගානේ පොඩි පොඩි කූපන් තියෙනවා. එතකොට ඉස්සර බැඳුම් කරවල මේ වගේ පොඩි පොඩි කූපන් තිබ්බා. දැන් ඔබට පුළුවන් පළවෙනි 6 මාසෙ ගියාම ඔබට පුළුවන් මේ කූපන් එක කඩලා අරන් යන්න. කඩලා අරන් ගිහිල්ලා ඔබ දුන්නම ඒ කූපන් එකට මුදල් ලාභ. දෙවෙනි 6 මාසෙට ඔබට පුළුවන් මේක කඩලා අරන් යන්න. තුන්වෙනි 6 මාසෙට මේක කඩලා අරන් යන්න. මේ විදිහට ඔබට පුළුවන් මේ කූපන් කඩ කඩ ගෙනිහිල්ලා ඒ කූපන් එක දීලා ඒකට අවශ්‍ය මුදල ලබා ගන්න. මේ ආකාරයට පරණ ඒවා තිබ්බා මේ කූපන්. ඒතර මේ කූපන් නිසා තමයි කූපන් රේට් කියන එක ආවේ. මේ පොලි අනුපාතය ගැනම තමයි කියන්නේ. නමුත් බැඳුම් කරවලදී අපි වචනයක් භාවිතා කරනවා කූපන් රේට් කියලා. මේක ඔරිජින් උනේ ආවේ මෙන්න මේ ඉතිහාස කතාව නිසා. රයිට්. භාණ්ඩාගාර බැඳුම් කරවල ප්‍රධාන ලක්ෂණ මොනවද? මේවා අපි කියන අවදානම් රහිත ගිල්ට් එජ් ණය උපකරණ. ගිල්ට් එජ් කියන්නේ ඊටාම අවදානම අඩු. මේක අවදානම් රහිත කියලා කියනතර අපි දන්නවා මේක අවදානම් රහිත කිව්වට මොකද?
අවධාන විතාඩු කියන අවධානයිද මත අවධාන විතාඩු guilt edge ණය උපකරණ සාමාන්‍යයෙන් දීර්ඝ කාලීනයි වසර දෙකේ සිට වසර 30 දක්වා සාමාන්‍යයෙන් දක්න ලැබෙනවා දීර්ඝ කාලීන. එතකොට දීර්ඝ කාලයකට තමන්ගේ ආදායම ෆික්ස් කරගන්න පුළුවන් මේවට ආයෝජනය කරලා. දැන් ඔබ කලකට ඉස්සර මේ ආයෝජනය කරලා තිබ්බනම් භාණ්ඩාගාර බැඳුම් කරේක අපි හිතමු ඔබ 100ට 10ට ආයෝජනය කරා කියලා උදාහරණයක් ඇරෙයි. අවුරුදු 10ක බැඳුම් කරේකට. දැන් අවුරුදු 10ක් යනකම් ඔබට 100ට 10ක් ලැබෙනවා ඔබ ආයෝජනය කරපු ගාන. එතකොට වෙළඳපළේ පොලි අනුපාත ඉහළ ගියත් පාඩු ලැබනවා පහළ ගියොත් ප්‍රශ්නයක් නෑ ඔබට. ඔබට වෙළඳපළේ පොලි අනුපාත කීයට ගියත් ඔබේ ආදායම ෆික්ස්. කීයද ආදායම මට 10ක් හම්බ වෙනවා. කොච්චර කාලෙට අවුරුදු 10ක්. මේ ආකාරයට ඔබගේ ආදායම ෆික්ස් කරගන්න පුළුවන් නේ. වෙන ෆික්ස්ඩ් ඉන්කම් සිකුරිටි. ඒතකොට මේ දීර්ඝ කාලයකට තමන්ගේ ආදායම ෆික්ස් කරගන්නට ඔප්ෂන් එක. එතකොට මේකේ සාමාන්‍යයෙන් අර්ධවාර්ෂිකව කූපන් ගෙවනවා. ඒ නිසා කෑෂ් ෆ්ලෝ එකක් තියෙනවා. ඔබට යම් කිසි රිටර්න් එකක් අර්ධවාර්ෂිකව සාමාන්‍යයෙන් ලැබෙනවා. කල් පිරීමේදී එහෙම නැත්නම් මැචියුරිටි එකේදී තමන් ඉන්වෙස්ට් කරපු මුදල එහෙම නැත්නම් ප්‍රාග් ධනය නැවත ලැබෙනවා. දැන් මේක ඊළඟ කාරණේ තමයි මේක ඔබට වට්ටමකට හරි අදිමිලකට හරි විකුණන්න පුළුවන්. ඒ අනුව පළදා අනුපාතිකය yield rate එක පළදා අනුපාතිකය. පළදා අනුපාතිකය කියන්නේ සමස්ත ආදායමනේ. සමස්ත ආදායම අපි දන්නවා ගන්න ඕනේ මොන වට්ටම සහ කූපන් වලින් ලැබුණු මුදලේ එකතුවනේ. ඔබ විකුණන විකුණපු වෙලාවේ ලැබුණු වට්ටම ගත්ත වෙලාවේ ලැබුණු වට්ටම නැත්නම් විකුණපු වෙලාවේ ලැබුණු අදිමිල ඊළඟට ලැබුණු කූපන් පොලි අනුපාත මේ ඔක්කොම එකතුව තමයි අපි yield එක කියලා කියන්නේ. සමස්ත ආදායම පළදා. එතකොට මේ පළදා අනුපාතය වෙළඳපළ අනුව තීරණය වෙනවා. වෙළඳපළේ ඉල්ලුම වැඩි වෙලා මිල ඉහළ ගියොත් පළදා අනුපාතය ඉහළ යනවා. මිල පහළ ගියොත් පළදා අනුපාතය පහළ යනවා. ඊළඟ තියෙන වාසිය තමයි මේක දිගු කාලීන වුණාට අවුරුදු 10 5 30 එහෙම වුණාට මේ භාණ්ඩාගාර බැඳුම් කර ද්විතීක වෙළඳපළේ ඔබට විකුණලා මුදල් අවස්ථාවයකදී මුදල් ලබා ගන්නට පුළුවන්. දැන් ද්විතීක වෙළඳපළේ අලවි කළ හැකිවීම මේකේ තියෙන තව වාසියක්. ඒ නිසා කැමති වෙලාවකට තමන්ට අවශ්‍ය නම් ඒක විකුණලා ඒ මුදල් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඊළඟ තියෙන වැදගත්කම තමයි මේක නිර්ලේඛන ආකෘති පතක් ලෙස තමයි නිකුත් කරන්නේ. නිර්ලේඛන ආකෘති පතක් ලෙස. එතකොට නිර්ලේඛන නිසා ඔබට මේ ලේඛනය පරිස්සම් කරන්න, ගබඩා කරන්න, මේක අරන් ගිහිල්ලා පවරන්න මේ වගේ අකාර්යක්ෂම කිසිම දෙයක් නැහැ. කාලය ශ්‍රමය වැය වෙන්නේ නැහැ. ඔබට මේක ඉතා ඉක්මනින් ගණදුව කරන්න පුළුවන්. ටක් ගාලා විකුණන්න පුළුවන්. ටක් ගාලා මිලට ගන්න පුළුවන්. ඒ නිසා මේක පරිගණක ගත දත්ත වාර්තා ලෙස තමයි පවතින්නේ. ඒ තුල කාර්යක්ෂමතාවයේ ඉහළයි මේක ගණදුව කරන්නේ. ඔන්න භාණ්ඩාගාර බැඳුම් කළ ප්‍රධාන ලක්ෂණ. දැන් ඊළඟට අපි අහමු ඔබගේ ප්‍රශ්නය භාණ්ඩාගාර බැඳුම් කළවල ආයෝජනය කිරීමෙන් ලැබෙන වාසි මොනවා? මෙන්න මම සරල ප්‍රශ්නයක් යවුවා. මොකද භාණ්ඩාගාර බැඳුම් කළවල ආයෝජනය කිරීමෙන් ලැබෙන වාසි. දැන් කියන්න බලන්න කීප දෙනෙක් පුළුවන් නම් වාසි මොනවද? අර්ධ වාර්ෂිකව පොලියක් ලැබෙනවා. ඕ ඒ නිසා ඔබට කෑෂ් ෆ්ලෝ එකක් තියෙනවා. ඒක වටිනවා. ඊළඟට අවදානමක් නොමැති වීම. හරි, ඒක හරි. ඉතින් අවදානම ඉතාම අඩු අවදානමක් නොමැති ආයෝජනයක් ලෙස සැලකිය හැකි. තව මොකද්ද? නිර්ලේඛන සුරකුම් පතක් වීම තුළ කාර්යක්ෂමව ගනුදෙනු කිරීමට හැකියාවක් ලැබෙනවා. තමයි. දැන් මේ ප්‍රශ්නයක් ආවම දැන් ඉගෙන ගන්න එකෙන් ටක්ක උත්තර ලියන්න පුළුවන් වෙනවා. ඔව් මිනුෂා කිව්වා, සසිනි, අශිනි, මිනුෂා ඔයගොල්ලෝ තමයි දැන් උත්තර දෙන්නේ. අනික් අයත් උත්තරයක් දාන්න පුළුවන්ද? උනා තව වාසි. දැන් ප්‍රශ්නයකටක් ගාලා.
කියර දුන්න දැන් ඔබගේ ප්‍රශ්න ඇහුවා විභාගය අහනවා මොකද දැවුවේ බණ්ඩාගාර බිල්පත්වල ආයෝජන කියන ලෙවල් වාසි වුණා කියන්න බලන්න නේදයි කරත්තේ මොකක්ද තමයි එක ද්විතීක වෙළඳපොළ අලවි කළ හැකිවීම හා රයිට් ද්විතීක වෙළඳපොළ අලවි කළ හැකිවීම කියන එකට අපි කියන්න ඕනේ තව දැන් ඔබ දැන් පාරිභාෂික වචන පාවිච්චි කරනවා ඔබ කියනවා ද්විතීක වෙළඳපොළේ අලවි කළ හැකි නිසා ද්‍රවශීලතාවය වැඩි කියලා. ඒ කියන්නේ මොකද? ඔබට සුරැකුම්පත මුදල් කර ගැනීමේ හැකියාව වැඩි. ටක් ගාලා මුදල් කරගන්න පුළුවන්. මොකද ද්‍රවශීලතාවය කියලා අපි කිව්වේ මතකද? අපි කතා කරා සුරැකුම්පතක ද්‍රවශීලතාවය කියලා කියන්නේ එය පහසුවෙන් වේගයෙන් පාඩු නොලබා මුදල් බවට හරවා ගැනීම නැති හැකියාව. right? ඒතර මේවා රාජ්‍ය සුරැකුම්පත් නිසා ඉතා පහසුවෙන් ද්විතීක වෙළඳපොළේ විකුල්ල මුදල් කර ගැනීමට හැකියාව තියෙනවා. ප්‍රශ්න උත්තර සෙෂන් එක එතනදී අනිවාර්යයෙන්ම ඔබ සියලු දෙනාම ප්‍රශ්න උත්තර දෙන්නට ඕනේ. තව එකක් තමයි අපි කතා කරා දීර්ඝ කාලයකට ඔබට ඔබගේ රිටර්න් එක එහෙමත් නැත්නම් ප්‍රතිලාභය ස්ථාවරව පවත්වා ගැනීමට හැකි උපකරණයක්. right? ඒක දීර්ඝ කාලීන ෆික්ස්ඩ් ඉන්කම් සිකියුරිටි එකක්. මේවා ඔබට ලියන්න පුළුවන්. මේ මද ධ්‍යාන ඉගෙන මේ පාඩම අහන් ඉඳලා ඒවා ටක් ගාලා මේ පිළිතුරු දේවල්ට හරවන්න පුළුවන් වෙන්න ඕනේ. right කොහොමද බැඳුම් කර ආයෝජන වල පළදා අනුපාතය ගණනය කරන්නේ? අපිට පුළුවන් මෙහෙම ගණනය කරන්න. පළවෙනි එක තමයි වාර්ෂික කූපන් පොලිය බෙදීම වත්මන් වෙළඳපොළ මිල වැඩි කිරීම 100. අපිට ඒකට කියනවා වර්තන පළදා අනුපාතය. ඉතිරි පරිණත කාල අනුපාතය ගත්තොත් අපිට පුළුවන් යම් කිසි මැදදී අපි ගණනය කරනවා නම් වාර්ෂික කූපන් පොලිය ලැබෙන බැඳුම් කරේ වටිනාකම බෙදීම බැඳුම් කරේ පරිණත වීම ඉදිරි වැති වර්ෂ ගණන. දවල් අවුරුදු 10ක බැඳුම් කරේක අවුරුදු 5කට පස්සේ බලනවා නම් අපිට කියන්න පුළුවන් බැඳුම් කරේ වටිනාකම බෙදීම ඉතුරු අවුරුදු 5. ඉතිරි පරිණත වීම ඉදිරි වැති වර්ෂ ගණන. වාර්ෂික කූපන් බොලිය බැඳුම් කරේ විකිනිය හැකි වටිනාකම වෙළඳපොළ වටිනාකම බෙදීම බැඳුම් කරේ පරිණත වීමට ඉදිරි වැති වර්ෂ ගණන බෙදීම වත්පන් වෙළඳපොළ මිල වත්මන් වෙළඳ මිල. එහෙම බලන්න පුළුවන් ඉදිරි පරිණත කාල පළදා අනුපාතය. එතකොට බැඳුම් කර ආයෝජනයේ පළදා අනුපාතය ගණනය කර හැකි ආකාර දෙක තමයි මේ ඔබට දක්වා තියෙන්නේ. එතකොට මේකේ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර බැලුවොත් මේක අහලා නැහැ. නමුත් මේ ට්‍රෙෂරි බිල්ස් භාණ්ඩාගාර බිල්පත් වල පළදා අනුපාතය ගැන බොහෝ විට ඔබගෙන් ප්‍රශ්න කරලා තියෙනවා. ඒ නිසා ඔබ ඒක නම් අනිවාර්යයෙන්ම මතක තබා ගත යුතුයි. කොහොමද භාණ්ඩාගාර බිල්පතක පළදා අනුපාතය ඔබ හොයාගන්නේ කියලා. මොකද්ද භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම් කර අතර වෙනස? අපි දන්නවා භාණ්ඩාගාර බිල්පත් කියන්නේ කෙටි කාලීන පරිණති නේ. ඒ කියන්නේ දින 91 දින 182 364 වගේ අවුරුද්දකට අඩු කෙටි කාලීන පරිණතින් සඳහා තමයි නිකුත් කරන්නේ. භාණ්ඩාගාර බැඳුම් කර දිගු කාලීන පරිණති වසර 2 සිට 30 දක්වා වැඩි දීර්ඝ කාලීන පරිණතීන් සඳහා නිකුත් කරනවා. ඊළඟ භාණ්ඩාගාර බිල්පත් වල නිශ්චිත පොලිය අනුපාතයක් සඳහන් වෙන්නේ නැහැ. එහි ඉපයුම තීරණය වෙන්නේ ලැබෙන වට්ටම අනුව. ඒක වට්ටමකට තමයි නිකුත් කරන්නේ. නමුත් භාණ්ඩාගාර බැඳුම් කරයක් ගත්තොත් ඒකේ නිශ්චිත කූපන් අනුපාතයක් තියෙනවා. එය වට්ටමකට හරි අදිබිලකට හරි වෙළඳාම් වෙන්න පුළුවන්. නිශ්චිත කූපන් අනුපාතයක් තියෙනවා. එක්ක වට්ටමකට හරි අදිමිලකට හරි වෙළඳාම් වෙන්න පුළුවන්. මේ ප්‍රධාන වෙනස්කම් දෙක. එතකොට මේ හරහා ඔබට ප්‍රශ්නයක් ආවොත් උත්තර දෙය ගන්නට පුළුවන් වෙන්නට ඕනේ. right. එතකොට මොකද්ද මේ ප්‍රාග්ධන ප්‍රතිලාභය සහ ඵලදාව කියන්නේ? ප්‍රාග්ධන ලාභය සහ yield එක. capital gain and yield. මොකද්ද ඒ? ප්‍රාග්ධන ලාභ කියලා කියන්නේ අඩු මිලට මිලටගෙන වැඩි මිලට විකුණුවොත් ඇතිවන ලාභය.
මෙතනදී මතක තියාගන්න ඔයා අයිති අතාරින්න. ඔයා ප්‍රාග්ධන ලාභයක් කියන්නේ අයිති අතාරින්න වෙලාවට. ඔයා අයිතිය ලබා ගැනීම සඳහා වියදම් කළ මුදල එහෙම නැත්නම් ගැනුම් මිල සහ අයිති අතහැරීමේදී ලැබුණු මුදල එනම් විකුණුම් මිල. අතර ඇති වෙනස තමයි ප්‍රාග්ධන ලාභය හෝ අලාභය කියලා කියන්නේ. ඒකට ඵලදාව කියලා කියන්නේ යම්කිසි ආයෝජනයක් නිසා ලැබුණු සමස්ත ආදායම. එහෙනම් ඵලදාව කියන්නේ බැඳුම් කරයක ප්‍රාග්ධන ප්‍රතිලාභය එකතු කිරීම එය තබා ගැනීම තුළ ලැබුණු අනිකුත් ආදායම්. අපි දැන් අපිට පොලිය හම්බෙලා තිනවනම් කූපන් රේට් එකට පොලිය හම්බෙලා තිනවනම් ඒකත් ගන්න ඕනේ ඔබ ඵලදාව තීරණය කර. නේද ඵලදාව කියලා කියන්නේ ඕනම සුරකුම් පදක ලැබුණු සමස්ත ආදායම්. ප්‍රාග්ධන ලාභය වගේම ලැබුණු පොලි යනාදී සියල්ලම එකතු කරලා ගත්තම තමයි අපිට ඵලදාව ගණනය කරන්න පුළුවන්. එතන මම දැයන්නේ මේ දෙක. ඊළඟට අපි සාමාන්‍යයෙන් කතා කරන එකක් තමයි ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම් කර. අපි දන්නවා මේවා එක්සත් ජනපද ඩොලර් වටිනාකමින් තමයි නිකුත් කරන්නේ. ඒකට මේ රට තුළ මුහුණතාගයට වෙන්දේසි විලකියුම් මත තීරණය වූ පොලි අනුපාතයක් සඳහන් කරලා නිකුත් කරනවා. ඒකට මේ ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම් කර කියන්නේ එක්සත් ජනපද ඩොලර් වලින් වටිනාකම දක්වන ශ්‍රී ලංකා රජයේ 1957 අංක 29 දරන විදේශ ණය පනත යටතේ නිකුත් කරන උපකරණ ණය උපකරණ. එතකොට මේ සඳහා මුදල් ගෙවීම ශ්‍රී ලංකා රාජ්‍ය විසින් සහතික කිරීම සිදු කරනවා. එතකොට මේ තියෙන්නේ ඒ ඇඩ්වර්ටයිස්මන්ට් එකක්. ශ්‍රී ලංකා ඩෙවලොප්මන්ට් බොන්ඩ්ස්. එතකොට අපි මේ 2012 2021 මේ ආකාරයටම නිකුත් කරා. එතකොට මේවා නිකුත් කරන්නේ එක්සත් ජනපද ඩොලර් වල කියන මුදල් වර්ගයෙන්. පොලි ගෙවීම සාමාන්‍ය සිදුවෙන්නේ අර්ධවාර්ෂිකව. සාමාන්‍යයෙන් අවම ආයෝජනයේ හැටියට දක්වන්නේ ඩොලර් 10,000ක් වගේ. මේවා අයිතිය පැවරීම බාරදී ලියාපදිංචි කිරීම මගින් සිදු කරන්නට පුළුවන්. ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව තමයි මේකත් නිකුත් කරන්නේ. රයිට්. එතකොට ශ්‍රී ලංකාවේ නීතිය තමයි බලපාන්නේ. ඊළඟට මේකට ආයෝජනය කරන්නට පුළුවන් විදේශ පුරවැසියන්ට ආයතනවලට අනේවාසික ශ්‍රී ලාංකිකයන්ට ද්විත්ව පුරවැසියන්ට රයිට් පුද්ගලික විදේශ ව්‍යවහාර මුදල් ගිණුම් හරහා ඒ වගේම විදේශ විනිමය තැන්පතු බාර ගැනීමට අවසර දීලා තියෙන ලියාපදිංචි විශේෂිත බැංකු සහ ලියාපදිංචි මූල්‍ය සමාගම් බලයලත් විදේශ විනිමය වෙළඳුන් රයිට් රජයේ සුරකුම් පිළිබඳ ප්‍රාථමික වෙළඳ ආයතන ශ්‍රී ලංකා ආයතන මණ්ඩලය සමඟ ගිවිසගත් විශේෂිත සමාගම් රක්ෂණ කර්මාන්ත පන්ති යටතේ ප්‍රතිලාභී විශේෂිත රක්ෂණ සමාගම් ශ්‍රී ලංකාවේ බදු නීතියට අනුව තමයි මේකේ බදු පිළිබඳව කටයුතු කරන්නේ. මේ අනුව මතක තියාගන්න ඕන දේ තමයි ඔබ මෙය එක්සත් ජනපද ඩොලර් වලින් තමයි මේ ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම් කර නිකුත් කිරීම සිදුවන්නේ. එතකොට ස්ථාවර පොලි අනුපාතයකට එහෙම නැත්නම් විචල්්‍ය පොලි අනුපාතයකට ඒ අදාළ තත්වය අනුව ඒක පබ්ලිෂ් කරනවා. ඒ අනුව නිකුත් කරනවා. ඒක පොලි ගෙවීම අර්ධවාර්ෂිකයි. එතකොට මේකට US ඩොලර් වලින් ආයෝජනය කරන්න පුළුවන්. එතකොට රජයට විදේශ විනිමය සම්බන්ධ ණය ලබා ගැනීමට මේ භාවිතා කරන්නට පුළුවන්. ඊළඟට තමයි අපිට තියෙන ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම් කර සවරින් බොන්ඩ්ස්. මේවත් එක්සත් ජනපද ඩොලර්ගේ නිකුත් කරනවා. සිංගප්පූරුවේ ව්‍යාපාර වස්තු හෝමාවේ ලයිස්තුගත කරලා තියෙන්නේ. ඒකට මුහුණතාගයට කූපන් පොලි අනුපාතයක් එක්ක බැඳුම් කර වෙන්දේසියේදී පිළිගත් මිල ගණන් වලට තමයි මේක නිකුත් කිරීම සිදු වෙන්නේ. ඒතකොට දේශීය ආයෝජකයන්ට භාණ්ඩාගාර බිල්පත් බැඳුම් කර ප්‍රාථමික වෙළෙන්දෙක්ගෙන් හරි එහෙම නැත්නම් බලපත්‍ර ආවි වාණිජ බැංකුවකින් මේක මිලට ගන්නට පුළුවන්. විදේශ ආයෝජකයන් සහ විදේශගත ශ්‍රී ලාංකිකයන්ටත් ශ්‍රී ලංකා මහා බැංකුව පත් කරලා තියෙන ප්‍රධාන කළමනාකරුවෙකු මගින් භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම් කර මිලට ගන්නට පුළුවන්. රයිට්. එතකොට තමයි තත්ත්වය. රයිට්. කවුද මේ ප්‍රාථමික අලුවිකරුවන් කියලා කියන්නේ? 1923 අංක 8 දරන
දේශය බාණ්ඩාගාර බිල්පත් ආඥාපනති දස තිස්සති අංක හත දරණ ලියාපති ජිස්කන්ද හා සුරකුම්පත් ආඥාපනති යටති ශ්‍රී ලංකා මහ බැංකු විසින් පත් කරන රාජ්‍ය සුරකුම්පත් සම්බන්ධ විශේෂිත අතරමැදිවරතම අපි ප්‍රාථමික අලවිකරුවෙක් කියලා කියයි. අපි දන්නවා ශ්‍රී ලංකා මහ බැංකුවට බෑ ලංකාවේ සියලුම ජනතාව සමග ගනුදෙනු කරන්න. ඒ වෙනුවට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පවත්වන ප්‍රාථමික වෙන්දේසි වලට ක්‍රියාකාරීව සහභාගී වෙන්නට සහ සුරකුම්පත් පිළිබඳව ඉල්ලුමක් ඇති කරන්නට මේ ප්‍රාථමික අලවිකරුවෝ පත් කිරීම සිදු වෙනවා. මේ ප්‍රාථමික අලවිකරුවන්ගේ කාර්යය තමයි ප්‍රාථමික වෙළඳපොළේදී මේ සුරකුම්පත් සඳහා ඉල්ලුම ඇති කිරීම. ඒතකොට මේගොල්ලෝ ඉන්නවා කියන්නේ අපිට පොඩි විශ්වාසයක් තියෙනවා අනිවාර්යයෙන්ම මේ රාජ්‍ය සුරකුම්පත් වලට ඉල්ලුමක් ඇති කරන යම් පාර්ශවයක් ඉන්න බව. එතකොට ද්විතීක වෙළඳපළට ද්‍රවශීලතාවය සැපීමත් මේගොල්ලෝ සිදු කරනවා. ඊළඟට මේගොල්ලෝ හරහා සුරකුම්පත් ජනතාවට බෙදා දීමට හැකියාව තිබෙනවා. එතකොට ඒ වගේම මේගොල්ලෝ මිල ප්‍රමාණය ගැනුම් විකුණුම් අතර පැතිරීම වැනි තොරතුරු සැපීම සිදු කරනවා. එයා දිවසේ මේ ප්‍රාථමික වෙළඳුන් මේ භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම් කරේ. මත රාජ සුරකුම්පත් වෙළඳාම සම්බන්ධයෙන් සක්‍රීය අතරමැදියෙක් හැටියට කටයුතු කරනවා. විශේෂයෙන්ම මොවුන්ගේ වැදගත්කම තමයි මොවුන් මහ බැංකුවත් සමග ප්‍රාථමික වෙළඳපළේදී කටයුතු කරලා ජනතාව සමග මේ රාජ්‍ය සුරකුම්පත් බෙදා දීම සඳහා සක්‍රීය කාර්යභාරයක් ඉටු කිරීම. දැන් අපි කතා කරේ මුදල් වෙළඳපළ යටතේ රාජ්‍ය සුරකුම්පත් වෙළඳපළ. ඊට ඊගාට අපි කතා කරා ට්‍රෙෂරි බිල්ස් ඇන් ට්‍රෙෂරි බොන්ඩ්ස් ගැන. දැන් ඊළඟට අපි කිව්වා මේ කෙටි කාලේ වෙළඳපොළේ ණය වෙළඳපොළේ තියෙන තවත් එකක් තමයි මොකද්ද? ඒක්ෂණ ණය මුදල් කෝල් මනි කියන එක. රයිට්? කෝල් මනි මාකට් එක. ඊට මොකද්ද මේ? අන්තර් බැංකු වෙළඳපොළේ වාණිජ බැංකු අතර කරන ණය ගනුදෙනු. එතකොට මෙතනදී එදිනෙදා අතිරික්ත මුදල් ඇති බැංකු ණය දීමත් මුදල් හිඟ බැංකු ණය ගැනීමත් මේ වෙළඳපොළේ සිදු කරනවා. එතකොට බැංකුවල ද්‍රවශීලතාවයේ කළමනාකරණය කරන්න තමයි මේ වෙළඳපොළ විශාල වශයෙන් උපකාරී වෙන්නේ. රයිට්? එතකොට බලමු අපි කොහොමද මේක වෙන්නේ කියලා අධ්‍යයනය කරලා බලමු. අපි පොඩි උදාහරණයක් අදුව ගත්තොත් ඔබට මේ ස්ලයිඩ් ප්‍රසන්ටේෂන් එකේ පේනවා නේද? සයිඩ් ප්‍රසන්ටේෂන් එකේ පේනවා කියලා මම හිතනවා. රයිට්. එතකොට දැන් මහා බැංකුවේ ඉන්නවා. මේ මහා බැංකුව ඉන්නවා. ඒ වගේම අපිට පේනවා බැංකු ක්‍රමය. එහෙනම් මේ බැංකු ක්‍රමේ බැංකු සිටිනවා නේ? විවිධ බැංකු සිටිනවා. දැන් අපි මේකේ හඳුනගමු බැංක් A B C කියලා බැංකු තියෙනවා කියලා. රයිට්? එතකොට මේ මේ බැංකු ක්‍රමේ බැංක් බැංක් A B C D කියලා බැංකු හතරක් තියෙනවා කියලා අපි හිතමු. රයිට්? මෙන්න ඔබට පේනවා ඇති කියලා මම හිතනවා ප්‍රසන්ටේෂන් එක. බැංකු A B C D කියලා බැංකු හතරක් තියෙනවා. ඒකර මේ බැංකු හතර තියෙනවා. ඊළඟට මහා බැංකුව තියෙනවා. දැන් මේක අපි සාමාන්‍ය තත්ත්වයෙන් අපි දව මෙහෙම තියෙනවා කියලා. හරි. එතකොට මේ බැංක් A දැන් අපිට පේනවා ධන තත්ත්වයක් තියෙනවා. ඒ කියන්නේ මුදල් අතිරික්තයක් තියෙනවා. බැංක් C අපි දව මුදල් අතිරික්තයක් තියෙනවා. අපි දව බැංක් B මුදල් හිඟයක් තිබෙනවා. බැංක් D ටත් මුදල් හිඟයක් තියෙනවා. රයිට්? ඒක දිනේ අවසානයේ ගනුදෙනු අවසාන වේගෙන එනකොට මේ බැංකු B සහ D වලට ද්‍රවශීලතා හිඟයක් ගැටලුවක් තියෙනවා. බැංක් A සහ C වලට අතිරික්ත අරමුදල් පවතිනවා.
එතකොට දැන් මෙතනදී කරන්න පුළුවන් දේවල් කීපයක් තියෙනවා. පළවෙනි එක තමයි මේ බැංක් A and C. බැංක් A සහ C කවුද මේගොල්ලෝ? අතිරික්ත අරමුදල් තියෙන අය. මේගොල්ලන්ට කරන්න පුළුවන් දෙයක් තියෙනවා සරලව අපි කතා කරා මීට කලින්. මේගොල්ලන්ට පුළුවන් නিত্য තැන්පතු අනුපාතය යටතේ වර්තමානයේ නම් 4.5%කට මහ බැංකුවේ තමන්ගේ අතිරික්ත මුදල් තැන්පත් කරන්න. මේක අපි කලින් කතා කරා. ඒක නিত্য තැන්පතු අනුපාතය කියන ප්‍රතිපත්ති පොලි අනුපාතය යටතේ වර්තමානයේ නම් 4.5යි. ඕන්ට පුළුවන් තමන්ගේ අතිරික්ත මුදල් මහ බැංකුවේ තැන්පත් කරන්න. දැන් ඒක එක බැංක් A ට B ට ඒක කරන්න පුළුවන්. දැන් B C කියන්නේ කවුද? සල්ලි නැති අය. ද්‍රවශීලතා හිඟයක් තියෙනවා මේගොල්ලෝ. මේගොල්ලන්ට මේ ද්‍රවශීලතා හිඟය නැත්නම් තමන්ගේ ඇති මූල්‍ය ගැටලුව විසඳා ගැනීමට මේගොල්ලන්ට පුළුවන් ශ්‍රී ලංකා මහා බැංකුවෙන් නিত্য ණය පහසුකම යටතේ SLFR නিত্য ණය පහසුකම යටතේ ණය ලබා ගන්න. උනන් මේගොල්ලන්ට පුළුවන් තමන්ගේ ද්‍රවශීලතා ගැටලුව විසඳ ගන්න ශ්‍රී ලංකා මහා බැංකුවෙන් නিত্য ණය පහසුකම යටතේ ණය ලබා ගන්න. වර්තමානයේදී අපි දන්නවා එම රේට් එක 5.5යි. දැන් මේක තමයි කරන්න පුළුවන් සරලම දේ. නමුත් මතක තියාගන්න මේ බැංකු මේ විදිහට මේ මහා බැංකුවට දුවන්නේ නැහැ හැම වෙලාවෙම. ඈ මහා බැංකුවට යන්නේ නැහැ හැම වෙලාවෙම ණය ඉල්ලගෙන මහා බැංකුවට ගිහ තමන්ගේ මුදල් දාන්න යන්නේ. ඒ වෙනුවට ඔවුන් තමන් අතර, ඒ කියන්නේ මේ බැංකු තමන්ගේ මුදල් එකිනෙකා අතර හුවමාරු කර ගැනීමට හදා ගන්නවා මොකද්ද? අන්තර් බැංකු ඒක්ෂණ වෙළඳපොළ. දැන් මේ අන්තර් බැංකු ඒක්ෂණ වෙළඳපොළ තුල ඉන්නේ බැංකු යාළු නේ. ඒතර මේගොල්ලෝ මේ මහ බැංකුවට එහෙම නැත්නම් අම්මා තාත්තා ගාවට යන්න ඉස්සෙල්ලා තමන්ගේ මුදල් තමන් අතර හුවමාරු කර ගැනීමට උත්සාහ කරනවා මේ අන්තර් බැංකු ඒක්ෂණ වෙළඳපොළ. එතකොට බැංක් A පුළුවන් තමන්ගේ අතිරික්ත මුදල් බැංක් B ඕනේ නම් ලෙන් කරන්න. ණයට දෙන්න. බැංක් B ණයට දෙන්න පුළුවන්. ඒකට බැංක් D පුළුවන් මහ බැංකුවට යනවා වෙනුවට බැංක් A ණයක් ඉල්ල ගන්න. කෙටි කාලින ණයක්. ඉතා කෙටි කාලින ණයක්. තමන්ගේ දේශිතාය සකස් කර ගන්න. බැංක් C මේ වගේම පුළුවන් ඕන නම් බැංක් B ණය දෙන්න. ඒකට බැංක් A පුළුවන් ඕන නම් බැංක් B දෙන්න. right? ඒක මේ ආකාරයට බැංකු අතර අතිරික්ත මුදල් ඇති බැංකුවලට පුළුවන් මුදල් හිඟයක් තියෙන බැංකුවලට ණය ලබා දෙන්න විවිධ පොලි අනුපාතවලට එතකොට මේ හිඟයක් තියෙන බැංකුවලටත් පුළුවන් මහා බැංකුවේ නිත්‍ය ණය පහසුකම් යටතේ ණය ගන්නවා වෙනුවට තමන්ගේ අනිකුත් බැංකුවලට කතා කරලා ඒ බැංකුවලින් ණය ලබා ගැනීමට විවිධ පොලි අනුපාතයන් යටතේ. දැන් මේක අපි කියනවා අන්තර් බැංකු ඒක්ෂණ ණය වෙළඳ පොළ කියලා. බැංකු අතර මේ ආකාරයට ණය මුදල් ලබා දීම. right? දැන් මේක මෙහෙම වුණාට මේ ලබා දෙන ණය මම දැන් කිව්වනේ මේවට එක එක පොලියට දෙන්න පුළුවන් කියලා. එහෙම දෙන්න පුළුවන් වුණාට මේ එකිනෙකා අතර ණය මුදල් හුවමාරු වල පොලි අනුපාතය පාලනය කරනවා ප්‍රතිපත්ති පොලි අනුපාත කොරිඩෝ මගින්. මේක අපි කලින් කතා කරා. එතකොට අපි දන්නවා කිසිම බැංකුවක්. දැන් අපි හිතමු බැංක් A කියලා. මේ බැංක් A කොයි වෙලාවකවත් බැංක් D ණය දෙනවා නම් දෙන්නේ නැහැ 4.5%ට අඩුවේ. ඇයි? එයාට මේ බැංක් D ණය දෙනවට වඩා අවදානමක් අරගෙන අවදානමක් නැතුව මහා බැංකුවේ තමන්ගේ අතිරික්ත මුදල් දාන්න පුළුවන් 4.5. එහෙනම් එයා අනිවාර්යෙන් බැංක් D ණය දෙන්නේ 4.5ට වැඩියෙන්. වැඩියෙන් යම් කිසි ගානක. 4.6 වෙන්න පුළුවන්, 7 වෙන්න පුළුවන්, 4.9 වෙන්න පුළුවන්, 5 වෙන්න පුළුවන්, 5.2 වෙන්න පුළුවන්. ඒ බැංක් A සහ D අතර තියෙන ගනුදෙනුව. ඒකට බැංක් D එකේ තිබෙනව අවදානම සලකා බලමින් මාකට් එකේ දවසිරතාවය සලකලා මේ අනුපාතය තීරණය කරන්න පුළුවන්. ඒකට බැංක් C කොයි වෙලාවකවත් B ණය දෙන්නේ නැහැ 4.5ට අඩුවේ. ඒකට මේගොල්ලෝ අනිවාර්යයෙන්ම ණය දෙන අවම සීමාව 4.5යි. මේක තමයි නিত্য තැන්පතු අනුපාතය ස්ටෑන්ඩින් ඩිපොසිට් ෆැසිලිටි රේට් STFR. ඊළඟට මේ බැංක් B වත් D වත් ණයට ගන්න යන්නේ නැහැ මේ නিত্য තැන්පතු අනුපාත නিত্য ණය පහසුකම් අනුපාතයට වඩා වැඩියි ටෙක්නිකලි ලොජිකලි නේද ප්‍රැක්ටිකලි ඒක වෙනස් වෙන්න පුළුවන් නවු ටෙක්නිකලි ලොජිකලි මේ වෙන්නේ නැහැ නේද එහෙනම් මොකද බැංක් B ට C වලින්
ණයට ගන්නවට වඩා වැඩි අනුපාතයකට අඩු පොලියට එනත්තම් මේ SLFR යටතේ 5.5ට ණය ගන්න පුළුවන් කාගෙන්ද මා බැංකුවෙන් බැංක් ඩීටත් ඒකෙන් ගන්නවට වඩා ඒ කිව්වොත් එම මම 6ට දෙන්නේ කියලා බැංක් ඩීට කියන පුළුවන් ඔයා තියාගන්න මට එපා මම මහ බැංකුවෙන් 5.5ට ගන්නවා එහෙනම් මේ කිසිම කෙනෙක් ණය ගන්නේ නැහැ 5.5ට වඩා වැඩියෙන් මොකද ඊට වඩා වුණත් පුළුවන් මහා බැංකුවෙන් ගිහිල්ලා නිත්‍ය ණය අන් පහසුකම් යටතේ ණය ගන්න. එහෙමනම් මේ බැංකුව අතර ණය මුදල් හුවමාරු වෙන පොලි අනුපාත අනිවාර්යයෙන්ම මේ දෙක මැද තමයි යන්නේ. එහෙමනම් මේ පොලි අනුපාත කොරිඩෝව අනිවාර්යයෙන්ම බලපෑම් ඇති කරනවා එක්සන ණය වලට පොලි පොලි අනුපාත සම්බන්ධ මේ පොලි අනුපාත හැකි කොරිඩෝව හැකිලෙනවා නම් මේ අනුපාත පොලි අනුපාත අඩු වෙනවා බ්‍රෝඩ් වෙනවා නම් එහෙමද ඉහළට යනවා නම් පොලි අනුපාත ඉහළ යනවා මේ ආකාරයට පොලි මේ මේ අපි ගන්න ප්‍රතිපත්ති පොලි අනුපාත මගින් සකස් කරන පොලි අනුපාත කොරිඩෝව තුල තමයි බොහෝ විට මේ එක්සන ණය වලද පොලි අනුපාත තියෙන්නේ. එතකොට දැන් මේ බැංකු ඒ ඩීට දෙන රේට් එක එකක් සී බීට දෙන රේට් එක එකක් මේ ආකාරයට බැංකු එකිනෙකාට විවිධ ප්‍රතිශතයන් වලට ණය මුදල් හුවමාරු කරන්නට පුළුවන්. යම් දිනක වේලාවක මේ හුවමාරු වන ණය මුදල් වල weighted average එක. එහෙම නැත්නම් බරිත සාමාන්‍ය අනුපාතය ගත්තම අපි ඒකට කියනවා බරිත සාමාන්‍ය ඒක්ෂණ පොලි අනුපාතය කියලා. මතක තියාගන්න බරිත සාමාන්‍ය ඒක්ෂණ පොලි අනුපාතය කියලා කියන්නේ හැම බැංකුවක්ම ණයට දීපු අනුපාතය නෙමෙයි. බැංකු එක එක ප්‍රමාණයන් එක එක රේට්ස් වලට දීලා තියෙනවා. ඉතින් ඒවයි බරිත සාමාන්‍යයගේ තමයි අපි ප්‍රකාශන ප්‍රශ්න ගන්න මොකද්ද බරිත සාමාන්‍ය ඒක්ෂණ පොලි අනුපාතය හැටියට ඒක අපි හඳුන්වනවා සාමාන්‍ය ශ්‍රී ලංකා ඉන්ටර් බැංක් ඔෆර්ඩ් රේට් එමත් නැත්නම් ස්ලයිබෝ හැටියට. එතකොට දැන් අපි කතා කරා අන්තර් බැංකු වෙළඳපොලේ වාණිජ බැංකු අතර කරන ගනුදෙනු ඒක්ෂණ ණය වෙළඳපොලේ දක්න ලැබෙනවා. එදිනෙදා අතිරික්ත අරමුදල් ඇති බැංකු ණය දීමත් මුදල් ලිංග බැංකු ණය ගැනීමත් මේ වෙළඳපොලේ සිදු කරනවා. එතකොට මේකෙන් තියෙන විශේෂ වැදගත්කම මොකද්ද? බැංකුවක ද්‍රවශීලතා කළමනා කරන එක. ඒ කියන්නේ බැංකුවට අදිසිය මුදල් අවශ්‍ය නම් මේ වෙළඳපොලෙන් ගන්න පුළුවන්. ද්‍රවශීලතා කළමනා කරන එක මේ වෙළඳපොල උපකාරී වෙනවා. ඊළඟට කෙටි කාලීන ද්‍රවශීලතා අවශ්‍යතාවලදී මේ ටක් ගාලා ඕන වෙලාවට ටික කාලයකට කෙටි කාලීන අවස්ථාවලදී අපසුරකුවම ඇතිව හෝ නැතිව තවත් බැංකුවකින් මූල්‍ය ආයතනයකින් ණය ලබා ගැනීමට පුළුවන් වෙනවා රයිට් මේ ණය ගැනීම මේ වෙළඳපොලේ ණය ගැනීම සාමාන්‍යයෙන් මනි බ්‍රෝකර්ස් එහෙම නැත්නම් මුදල් තැරව්කරුවන් හරහා සිද්ධ වෙනවා. එතකොට බැංකු එකිනෙකාට හැමෝටම කතා කරනවට වඩා මේ බ්‍රෝකර් කෙනෙක් හරහා කරන එක ඒගොල්ලන්ට කාර්යක්ෂමතාවය වැඩි. මේ ණය මුදල් පිළිබඳ අරමුදල් හුවමාරුව මහා බැංකුවේ තියෙන බැංකුවල ජංගම ගිණුම් හරහා තමයි සිද්ධ වෙන්නේ. එතකොට මූල්‍ය වෙළඳපොලේ අධික ද්‍රවශීලතාවයක් තියෙනවා නම් ඒ කියන්නේ බැංකුවල ද්‍රවශීලතාවයේ ඉහළ නම් එතකොට ඉල්ලුම අඩු නිසා ණය පොලි අනුපාත පහළ මට්ටමකට යනවා. ද්‍රවශීලතාවය අඩු වුණොත් ඒ කියන්නේ ඉල්ලුම වැඩි වුණොත් අරමුදල් සඳහා ද්‍රවශීල මේ ඒක්ෂණ වෙළඳපොලේ ණය පොලි අනුපාත ඉහළ යනවා. එතකොට මේ ඒක්ෂණ ණය වෙළඳපොලේ ක්‍රියාකාරීත්වය මූල්‍ය වෙළඳපොලේ ද්‍රවශීලතා කළමනාකරණයට සහ කෙටි කාලීන පොලි අනුපාතවල පාලනයට අතිශයින් වැදගත් වෙනවා. මේකෙන් කරන්නේ කෙටි කාලීන ද්‍රවශීලතාවය සම්පාදනය කිරීම. ඒ වගේම යම් යම් වෙලාවට මූල්‍ය ආයතනවල වත්කම් වගකීම් නොගැලපීම් සිදු වෙනකොට ඒවා ආවරණය කර ගැනීම. ඊළඟට ව්‍යවස්ථාපිත ද්‍රවශීලතා අනුපාත අවශ්‍යතා සපුරා ගැනීමට අදිසි අරමුදල් අවශ්‍යතාවලදී මේ ඒක්ෂණ වෙළඳපොලෙන් ණය ගන්න පුළුවන්. ඉතින් මේකේ තියෙන තාමත් කෙටි කාලීන ණය තමයි අපිට දක්නට ලැබෙන්නේ. එතකොට මේ ඒක්ෂණ ණය වලට අදාළ පොලි අනුපාත අපි හඳුන්වනවා ඒක්ෂණ පොලි අනුපාත කියලා. එතකොට යම් දිනක වේලාවක වෙළඳපොලේ පවතින ඒක්ෂණ පොලි අනුපාතයන් පිළිබඳව තොරතුරු අරගෙන මහා බැංකුව ඒක ඇස්තමේන්තු කරලා ප්‍රකාශන පත් කරන පොලි අනුපාතය අපි ශ්‍රී ලංකා අන්තර් බැංකු ණය දීමේ අනුපාතය එහෙම නැත්නම් ස්ලයිබෝ ශ්‍රී ලංකා ඉන්ටර් බැංක් ඔෆර්ඩ් රේට් කියලා අපි හඳුන්වනවා. එතකොට මේක ලන්ඩන් අන්තර් බැංකු අර්පණ අනුපාතය අපි හඳුන්වනවා ලයිබෝ කියලා. ලන්ඩන් ඉන්ටර් බැංක් ඔෆර්ඩ් රේට් කියලා. right? ශ්‍රී ලංකාවේ අපි හඳුන්වනවා ස්ලයිබෝ. ලන්ඩන් අන්තර් බැංකු අනුපාතය අපි හඳුන්වනවා ලයිබෝ කියලා. right? ඒක ලෝකයේ ප්‍රධානතම බැංකු
එකිනෙකා අතර ණය ගනුදුනු වලදී සාමාන්‍යයෙන් පාවිච්චි කරන ස්ටෑන්ඩඩ් එක. එහෙම නැත්නම් ප්‍රමිතිගත අනුපාතය ඇරෙට අපිට ලයිබෝ හඳුනා ගන්න පුළුවන්. ඒතොර ලෝ පුරා විදේශ මුදලින් ණය මුදල් සැපයීමේදී ඒ සඳහා පොලි අනුපාත ගණනය කිරීමට ප්‍රථම අදියර වෙන්නේ ලයිබෝ කියන එක. ඒතොර අපි දැන් ලයිබෝ +1 2 මේ වගේ තමයි දක්වන්නේ. එතකොට මේක ප්‍රධාන විදේශ මුදල් වර්ග පහක් පදනම් කරගෙන නිකුත් කරනවා. ස්ටර්ලින් පවුන්, යුරෝ, ඇමරිකන් ඩොලර්, ජපාන් යෙන්, ස්විස් ෆ්‍රැන්ක් යන ආදී වශයෙන්. right? එතකොට මේක ප්‍රකාශයට පත් කරන්නේ කවුද? ලන්ඩන් බැංකුකරුවන්ගේ සංගමය විසින් තමයි මේක ප්‍රකාශයට පත් කරන්නේ. එතකොට මතක තියාගන්න සාමාන්‍යයෙන් ලයිබෝ රේට් කියලා අපි නිකන් කිව්වොත් කියන්නේ 3 months rate එක. මේවා මේ ලයිබෝ රේට්ස් අපිට දෙන්න පුළුවන් ප්‍රධාන කරන්සිස් පහක් පදනම් කරගෙන US ඩොලර්, යුරෝ, බ්‍රිටිෂ් පවුන්ඩ්ස්, ජපනීස් යෙන්, ස්විස් ෆ්‍රැන්ක්ස්. right? එතකොට 7 different maturities වලට අපිට මේක ප්‍රකාශයට පත් කරන්න පුළුවන්. මේක අන්තර්ජාතික ගනුදුනු වලදී විශේෂයෙන්ම විදේශ මුදල් හා සම්බන්ධ ගනුදුනු වලදී පදනම් ප්‍රතිශතයක් ලෙස පොලි අනුපාතයක් ලෙස භාවිතා කිරීම දක්නට ලැබෙනවා. right? එහෙමනම් අද අපිට කාලය වැය වෙන නිසා අපි මෙතනින් නවත්තනවා. ඒකට ඉදිරියේදී අපි වාණිජ පත්‍ර සහ අනිකුත් දේවල් කතා කරගෙන යනවා. right? එතකොට මේ ටියුට් එක ඔබට අප්ලෝඩ් වෙයි මේ පෝර්ටල් එකට. ඒ අප්ලෝඩ් වුණාම ඔබට බලා ගන්න පුළුවන්. ඒක අද දවස ඇතුළත ඔබට අප්ලෝඩ් වීම සිදු වෙයි.